ජීවිතය හරි අපූරුයි. මේ අපූරු ජීවිතය තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි. එනිසා සියත හැමදාම ඔබට දෙන්නේ ඔබේ ජීවිතයට වටිනා යමක්. ඔබට අමතක නොවන දෙයක් දෙන්න අදත් අපි ලෑස්ති වෙලා ඉන්නවා. මේ කාරණාවේදී විශේෂයෙන්ම සතිය ඔබට කොහොමද කියන කාරණාවේදී අපි දන්නවා ඔබ ඊටාම හොඳ පැහැදිලි මනසකින් කලබල නැති මනසකින් ඉන්නේ කියලා. එහෙමනම් අදත් අපි සූදානම් වෙනවා වසර 20කට වැඩි කාලයක් තිස්සේ මේ රටේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය හදපු මේ රටේ මිනිස්සුන්ට යා යුතු මාර්ගය කියලා දීපු ආධ්‍යාත්මවේදී විසර චාණක්‍ය මානගේ මහත්මයාත් එක්ක වැඩසටහන ආරම්භ කරන ආයුෂ බොහෝ වේවා. ආයුබෝවන්. අද මං හිතුවා මේ හැමෝම කියනවා මේ දවස්වල වහිනකොට කියනවා මේක නම් කර්මය. ඔව්. අයියෝ එළියට වහින්න විදිහක් නැහැ කියලා. මොන කර්මයක්ද මේක? අපි කතා කරමුද මේ ගැන? ඔව් අපි කතකාවතේ කතා කරමුනේ. අනිවාර්යෙන්. ඒ කියන්නේ හුඟක් අයට තියෙන ප්‍රශ්න ගොඩකට උත්තරය දෙනවා මොකද්ද මේ කර්මය? මේක නැති කරගන්නේ කොහොමද කියන එකනේ වැදගත් වෙන්නේ. මේක ගැන කතා කරලා වැඩක් නැහැ. නැති කරන්නේ කොහොමද කියලා අපිට විශ්වාසයෙන්ම කියනව නේද? පැහැදිලිවම. හොඳයි. මම නෙමෙයි කියන්නේ. භාග්‍යතුන් වහන්සේ. උන්වහන්සේ කිව්ව එක මම පැහැදිලි කරලා දෙනවා. හරියට බලන්න. බුද්ධ වචනය. අපි උන්වහන්සේ කියපු මේ කර්මය පිළිබඳව කාරණාවකුත් ඒ අවස්ථාවේදී බොහෝ දේවල් කියනවා. බොහෝ දේවල් කියමු. කොලයක් පෑනක් අවශ්‍ය නම් තියාගෙන ලියා ගන්න. බොහෝ දේවල් කියනවා. මම විශ්වාස කරන්නේ නම් මේ වැඩසටහනේදී අනිවාර්යෙන් ඒක තියාගන්න ඕනේ කියලා. මොකද මතකයේ ප්‍රධාන ලක්ෂණය අමතක වීම. ඔව්. හොඳයි. අපි විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ අපේ දුරකථන අංකය. ඔබට කතා කරන්න පුළුවන් මේ සුවිශේෂ අවස්ථාව ලැබෙන්නේ වැඩසටහනේදී පමණයි. ඔබට 0115 299 299ට කතා කරලා සජීවීව පුළුවන්කම තියෙනවා. ඔබේ අනාගතය කොහොමද? ඔබට තියෙන ප්‍රශ්න වලට උත්තර ඔබට නොපෙනෙන තාප්පෙන් එහා පැත්තේ. එහෙම නැත්නම් ඔබට නොපෙනෙන ඔබේ අනාගතය පිළිබඳව නිවැරදිව පිරිසිදු මේ මේසේ උඩ තියෙන පිරිසිදු ජලය භාජනයේ එහා පැත්ත පේනවා වගේ අනාගතය දකින්න පුළුවන් කෙනෙක් ඉන්නේ මැදිරියේ. ඉතින් අපි සූදානම් වෙනවා අවස්ථාව ලබා දෙන්නේ අතර විශේෂයෙන් මතක් කරන්නට ඕනේ අපේ මේ සුවිශේෂ විසර චාණක්‍ය මානගේ ආධ්‍යාත්මවේදී ආනන්ගෙන් ඔබේ ජීවිතයේ වටිනා දේවල් ඔබේ භව කේන්ද්‍ර පරීක්ෂා කරගන්න පුළුවන්, පලාපල කතනය කරගන්න පුළුවන්, නැකත් සෑදීම, නිවැරදි යහපත් නැකතක්, විශේෂයෙන්ම මංගල නැකත, ජීවිතේ හැරවුම් ලක්ෂය, හරිම තීරණේ හරියට ගන්නවා නම් හරි මංගල නැකත හදාගන්න ඕනේ. පොරොන්දම් පරීක්ෂාව, ඵලදායීව සෙත් කවි රචනය කර ගැනීම, දරුවන් තමයි අපේ එකම බලාපොරොත්තුව. දරුවන්ගේ මතු දියුණු අධ්‍යාපනයේ දියුණු කරගන්නේ කොහොමද කියන කාරණාව ඔබට දැනේවි එක් වරක් පැමිණ මේ අවස්ථාව ලබාගෙන බැලුවොත් එහෙම එතුමන් හමු වෙලා මේ දරුවා ඉගෙන ගන්නෑ කම්මැලි මොකද කරන්න ඕනේ කියලා ඔන්න තියෙනවා. ඒ හැම දෙයකටම කර්මය වෙනස් කරනවා. අපි සූදානම් වෙනවා අවස්ථාව ලබා දෙන්න උදේ පාන්දරම දුරකථන ඇමතුමකට. ආයිබෝවන් ඔබට. ඔහු ගිහිල්ලා මොකද මේ කියන කාරණා ටික බලාගෙන ඉන්නවා. දැන් ඔහුට අවස්ථාව අහිමි වෙනවා කියන්නේ කර්මය. දැන් කර්මය වළක්වන්න වීරය ගන්න කියලා අපි ඔහුට කියනවා තව සැරයක් try කරන්න කියලා. දැන් ඕක හුඟාක් පස්සේ කාලෙක තමයි සුද්දා කියන්නේ try කරන්න කියලා නේ. ඔව් ඔව් සුද්දා කරගෙන try කරන්නේ ගොඩක් පස්සේ. හොඳයි. අපිට කුමාරි මහත්මිය ආයිබෝවන් ඔබට. ආයිබෝවන් මහත්තයා. හයියෙන් කතා කරන් ටීවී එක අඩු කරන්න. ඉන්දරේ බලා ගන්න ඕන. ආහා. හොඳයි. කුමාරි මහත්මියගේ ස්වාමි පුරුෂයාගේ නම කියන්න. සුදත් ගුණරත්න. සුදත් මහතා. ඔව්. සුදත් ගුණරත්න. ඔව්. හරි. හරි. ඔන්න ටීවී එක. රූපවාහිනී යන්ත්‍රයේ හඬ හොඳටම අඩු කරන්න කුමාරි. ගෙදර කට්ටියට බලන්න දීලා ඔයා මිදුරට බහින්න. හරි. නැත්තම් අර මාලී සීන කුමාරී වගේ මෙයාට අවස්ථාවක් නැතුව. ඔව් ඔව්. ආ කියන්න බලන්න. ඔයාට ඇහෙනවද අසංග මහත්තයා? නෑ 1976 කියලා නේද කිව්වේ? ඔව් 76 ජූලි 20. හරි. අන්න දැන් ඇහුණා. ජූලි 20 උපන් වෙලාව කියන්න. අඟහරුවාදා පස්වරු 3:55. 15:55. ඔව් කොහෙද? වරකපොළ රෝහල. කොහෙද? වරකපොළ. වරකපොළ කොහෙද? කුරුණෑගල දිස්ත්‍රික්කේ නේ? කෑගල්ල. කෑගල්ල සබරගම ප්‍රොවින්ස. Sabaragamu province. Sabaragamu palata Kagala district ke Warakapola. Jadi me dawaswala Waraka tiyenawada pole? Aku mari. Warshawa nam tiyenawada ne? Ravi Buddha Sikuru Senasuru Vrishabhaye Guru Sandu Ketu Ekolahe Rahu මේ මහත්මයාගේ දෙපා සහ හිස සම්බන්ධ තත්ත්වය කොහොමද? දැන් මේක මට මිග්‍රේන් එහෙම නැත්නම් ස්නායු රෝග වගේ දේවල් පේනවා. මම ඒක එහෙම ඇහුවේ. ඔව් මහත්මයා කියනවා ටිකක් සමතක වීම තියෙනවා. කුමාරී රූපවාහිනී යන්ත්‍රයේ හඬ අඩු කරලා දුරකථනයෙන් ඇහෙන එකට උත්තර දෙන්න. එයාට තියෙනවා ටිකක් මට ආමතක වෙන එක කල්පනා අඩු ගතිය තියෙනවා. ගියේ පාර වැඩසටහනට බැලුවද? ඔව්. හිපෝ කැම්පස් මතකයිනේ? හිපෝ කැම්පස් එක දුර්වල වුණාම අමතක වීම සිද්ධ වෙනවා. එතකොට මෙයාගේ ලක්ෂණය තමයි විටක පිස්සා වගේ හැසිරෙනවා, තද වෙනවා. ඔව් මහත්තයා ආදී තමයි හරි. විටක පිස්සා වගේ හැසිරෙනවා, තද වෙනවා. ඉතින් ඔව්. එතකොට ආර්ථික වශයෙන් වැටලා ඉන්නේ මේ වෙලාවේ. රැකී ආරක්ෂා ජීවනෝපායට බාධා වෙලා තියෙනවා. ඉතින් එතකොට දැන් මේ මහත්මයාගේ වයස අවුරුදු 46යිනේ. අවුරුදු 29න් තමයි විවාහයෝග ලබන්නේ. ඕගොල්ලෝ බැම්දේ වයස කීයෙන්ද? 26යි. එයාට 26යි. ඒ කියන්නේ කවේල පහින් කාබයිඩ් ගහලා ඉදවලා තියෙනවා. එතකොට මම ඔයාලට කතන්දරයක් කියන්නම්. මේ රාහු ඉන්නවා සිකුරුගේ උපස්ථානයේ සිකුරු 8 වෙන්නේ. 8 මාරක ස්ථානය මතක තියාගන්න ඕනේ. එතකොට දැන් මේ රාහුගේ කාලේ අවුරුදු 55ක් දක්වා තියෙනවා. හදිසි අනතුරු වගේ දේවල් වෙන්න පුළුවනි මෙයාට. එසේම මුත්‍රාශය සහ වකුගඩු සම්බන්ධ රෝග තියෙනවා. දන්නවද මොකොත්? චෙක් කරලා බලලා තියෙනවද? එහෙනම් බලා ගන්න බැලුවම දොස්තර මහත්තයා රිපෝට් එක කරන් කියයි දැන් මුත්‍රා ගල් හෝ නැත්නම් ගෝල් බ්ලැඩර් එකේ ගල් හෝ ඒවා තියෙනවා වකුගඩු රෝග දැන් එන්න හදන්නේ කියලා. ඔව් බඩ පිපිලා තියෙනවා හැම වෙලාවෙම මහත්තයා. බඩ පිපිලා තියෙනවද? ඔව් ඔව් පිපිලා තියෙනවා. පැත්තකින් පොඩි සිදුරක් හදලා හුලන්ට ගියවන්න එළියට. ඔව්. ඔය බඩ පිපෙන්නත් හේතුව මේ චක්‍රවල දුර්වලතා තමයි. හරිද? එතකොට ඒ කියන්නේ රෝගී තත්ත්වයක් කිසියම් හෝ තියෙනවා. ඒ රෝගී තත්ත්වයේ ප්‍රතිඵලයක් විදියට තමයි බඩ පිපෙන්නේ. ඔව්. එතකොට සමහර විට ඔය වෛද්‍යවරයෙක් හම්බෙලා ගැස්ට්‍රයිටිස් ද කියලා ගැස්ට්‍රයිටිස් නම් බඩ පිපෙනවා විතරක් නෙවෙයි පපුවත් රිදෙනවානේ. එහෙම පපුව රිදෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි මෙහෙමයි. දැන් මම එයාට මානසික ආතතිය කියලා කිව්වනේ. ඔව්. ඒ මානසික ආතතියටත් බඩේ ගෑස් පිරීම සිද්ධ වෙනවා. එතකොට බඩ ලොකු වෙනවා, සමහරවිට හිර වෙනවා, නැත්නම් ගැස්ට්‍රයිටිස් එනවා. ඉතින් ඔය වගේ වැඩවල ප්‍රතිකාර ටික කරගන්න. එතකොට ප්‍රශ්නයක් නෑ. ජ්‍යොතිෂ ප්‍රතිකාරයක් අවශ්‍ය වුණොත් මට කතා කරන්න. ආ මට යා මේ විදේශ ගමන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක දැනගන්න කතා කරේ. මට තේරුන්නේ නැහැ මොකද්ද කියලා. ඔව්. මොකක් ආයි නැවත කියන්න? විදේශ ගමන යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක බලන්න ගන්න. මහත්තයා දඹදිව යන්නද හිතන් ඉන්නේ? නෑ මේ වෙලාවේ රාහුනේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඉස්සෙල්ලා රෝග ටික සුව කරගන්න. රාහුගේ ස්වභාවය gederin පිටට යවන එක. ඒතොර රාහු ඉන්න තැන හොඳයි. ඒ නිසා ඒකෙන් ලාභයක් සිද්ධ වෙනවා. ගොඩක් හොඳ මුදලක් ලැබෙයි ගියොත්. රාහු අපල නෙමෙයි. රාහු ප්‍රතිඵල. දැන් රාහුගේ කාලේ gederin පිට ගිහලා ලොකු මුදලක් ලැබෙනවා නම් රාහු අපල වෙන්න බෑනේ. හරිද? රාහු අපල් නම් මම කියනවා නාගරජුන යන්ත්‍රයක් දාන්න කියලා. මම එහෙම කිව්වේ නෑනේ. රාහුගෙන් සුබඵල ලැබෙනවා රටින් එතර ගියොත්. gederin පිට ගියොත්. හරිද? ඒ නිසා ඔය අපල කරන රාහුම සඵල කරනවා. එහෙම වුණොත් ඒ නිසා මහත්ය පිටරට රස්සාවකට යනවා නම් බය නැතුව යන්න කියනවා. හරි. හොඳයි. මම හිතන්නේ කුමාරි මහත්මියට අදාළ පිළිතුර ලැබුණා. 0714166 දුරකථන අංකයට කතා කරලා දැන් මේ ලබා දුන්නු සුවිශේෂ අවස්ථාව මේ ලබා දුන්නු සුවිශේෂ වරමෙන් එහාට ඔබට ප්‍රතිඵල අවශ්‍ය නම් ඔබේ ඉතුරු ප්‍රශ්න ටිකට උත්තර අවශ්‍ය නම් ඒ අදාළ ලබා දීම් ගෙවීම් කරලා මේ වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. නේද? එහෙම අවශ්‍යත් නැහැ නේ. මොකද දැන් මේ කියන ටික තමයි ආයාවත් කියන්න වෙන්නේ. ඔව්. ඒ නිසා දැන් මේ ටීවී එකෙන් කේන්දරය බලාගත්ත කට්ටිය නැවත මුදල් ගෙවලා බලන්න එන්න එපා. බොරු වැඩක් ඒක. ඒකම නෙමෙයි දැන් මේකට තව මොන හරි ප්‍රශ්න තියෙන්න පුළුවන් නේ මට තේරෙනවා දැන්. ළමයි ගැන බලන්න ඕනේ. ඒ ඔක්කොම ටික ඔබතුමාට මේ වෙලාවේ කරන්න බෑනේ. නෑ ළමයි ගැන බලන්න ළමයිගේ කේන්දරේ ගේන්න ඕනේ. ඔව් ඔව්. හරිද? ඔව්. එතකොට එහෙමනම් දැන් අපි මේ සුදත් මහත්තයාගේ තාත්තා කේන්දරය දිහා බලලා සුදත් මහත්තයාට පලාපල කියනවනේ. එහෙම කියන බැරි නිසා දරුවන්ගේ අනාගතය ගැන බලන තාත්තා කේන්දරෙන් අම්මා කේන්දරෙන් 100% බෑ. යමක් කියන්න පුළුවන්. මේ වෙලාවේ ඔබ හරියට මේ ප්‍රශ්න ටික ඒගොල්ලන්ට තියෙන පැහැදිලි කරලා දුන්නා. මොකුත් කිව්වේ නෑනේ. නෑ. හරියට. ඒකට දැන් ඉතුරු අය ගැනත් දැනගන්න ඕනේ දරුවන්ගේ අනාගතය ගැන. ඒකට ඇවිල්ලා බලා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. ඔන්ලයින් බලන්නත් පුළුවන්, ඇවිල්ලා බලන්නත් පුළුවන්. දැන් අර ඇවිල්ලා බලන එකේ තියෙන වාසිය තමයි ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් අපිට. ඔන්ලයින් බලනකොට කතා කරන වෙලාව ප්‍රමාණය සීමිතයි. ඔව්. තවත් කෙනෙක් ඉන්නවා චම්පිකා වත්තලින් ඉන්නවා චම්පිකා මහත්මිය ආයිබෝන් ඔබට ආයිබෝන් චම්පිකා වත්තල පිංගෙඩිය අහලා දෙනවද මම වත්තල වනවාසල වත්තල පිංගෙඩිය නෙමෙයි නෑ දැන් පිත්තල ගණන් වැඩි මං ඒ වත්තල පිංගෙඩිය නෙමෙයිද කියලා කාගෙද කේන්දරේ? මගේ දුවගේ. කියන්න දුවගේ නම කියන්න? ශ්‍රියන්සා සස්නීතිය බලන්නේ. මොකද්ද නිලං? ශ්‍රියන්සා. ශ්‍රියන්සා සස්නී. ලියන්තා. දැන් ඔබේ රූපවාහිනී යන්ත්‍රයේ හඬ හොඳටම අඩු කරලා තියෙන චම්පිකා මහත්මිය. නෑ hina වෙන්නේ ඔය. කිහික් ගාලා hina යනවා. ආ හොඳටම අඩු කරලා තියෙන. හරි. දුවගේ උපන්දිනය කියන්න? 2012 ඔක්තෝබර් නොවැම්බර් 22 2012ද ඔව් නොවැම්බර්ද නොවැම්බර් 22 උපන් වෙලාව 6:34 උදේද දවල්ද රෑද උදේ 6:34 උදේ 6:34 කොහෙද ඉපදුනේ කොළඹ වෙස්ටර්න් ප්‍රොවින්ස් කොළඹ කාසල්ද ලංකා හොස්පිටල් එකට. එතකොට කොළඹ නෙමෙයිනේ යන්නේ. එතකොට කොළඹට එක කේන්දරයක් නාරායම්පිටිට ඔව් නාරායම්පිටිට එක කේන්දරයක්. දැන් කොළඹට හැදුවොත් පලාපල කියනවා වර්ධිනවා. හොඳේ. නැගත් උපස්ථාන වර්ධිනවා. දැන් මෙහෙමයි කතන්දරේ. අපි බලමු මෙතන தත්ත්වය. දැන් රවි බුද්ධ මහා ඥානකාරක යෝගයේ තියෙන දරුවෙක්. ඒ කියන්නේ මොලේ තියෙනවා. මේ මොලේ බ්‍රෑන්ඩ් නිව් පැකට් කඩලා නැහැ තාම. මේ දවස්වල බ්‍රෑන්ඩ් නිව් පැකට් කඩලා නැහැ. ඒ නිසා පාවිච්චි කරන්නේ නැහැ. රාහුගේ අතුරු දසා කාලයක් ගෙවෙනවා. එතකොට ළමයාට අමතක වීම කම්මැලිකම කියන දෙකම තියෙනවා. හරි සර්. එයා මේ පාඩම විභාගයේ ශික්ෂාර්ථී ලියනවා මේ දෙසැම්බර් 18. ඔව්. අමතකුණාම මොකද නෝන වෙන්නේ? තමන් දන්න හොඳින් දන්නා දේ වරද්දලා ලියනවා. තමුන් ඉතාම හොඳින් දන්නා දේ වරද්දලා ලියනවා. පේපර් එකට ගන්න ලකුණු 80යි නම් කණමීරික කරලා ළඟට අරගෙන දැන් මේක බලනවා කිව්වම දන්න ප්‍රශ්න 10ක් විතර වරද්දලා තියෙනවා. අයියෝ දැක්කේ නෑනේ අරකනේ මේකනේ කිව්වම අන්න එහෙම තමයි කියන්නේ. ඔව්. එහෙමයි. ළමයාට ලකුණු 90ක් විතර ගන්න වාසනාව තියෙනවා. කර්මය තමයි මේකට කියන්නේ. හරිද? කර්මය තමයි මේකට කියන්නේ. ළමයා අවශ්‍ය කරන නිසි ලකුණු ප්‍රමාණය ගන්නේ නැත. හැබැයි මේ ශිෂ්‍යත්වයේ කියන විභාගය මම එච්චර සලකන එකක් නෙමෙයි. මේක දරුවන්ගේ විභාගයක් නෙමෙයි මේක අම්මලාගේ විභාගයක්. හරිද? ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච අපි හිතමු ත්‍රිවිල් රියදුරෝත් ශිෂ්‍යත්වයේ ෆේල් වෙච්ච වෛද්‍යවරුත් මම දැකලා තියෙනවා. ඒක නිසා ශිෂ්‍යත්වයේ පාස් ෆේල් කියන එක දරුවෙකුගේ අනාගතය සරි කරන මංසලකුණක් නෙමෙයි. කොහොමදත් ඔයාගේ දරුවට සැහැණ කාලයක් අපල තියෙන නිසා දැන් රාහු අතුරු දසාව යන්නේ ගුරුගේ අන්තිම සෙනසුරු ඊළඟට ලබනවා පුළුවන්කමක් තියෙනවා නම් හැකියාවක් ඇත්තම් ඔයා කැමතිනම් දරුවා කැමතිනම් විතරක් නාගර්ජුන යන්ත්‍රයක් දාන්න සරස්වතී තෙල් සූරයක් දාන්න ශිෂ්‍යත්වය ගැන හිතලා නෙමෙයි සමස්ත අනාගතය ගැන හිතලා අධ්‍යාපන දියුණුවට සෙත් කවියක් කියන්න එසේම සත්පත්තිනි මෑණියන්ට බාරයක් වෙන්න. ඔයාලට නවගමුවට එන්න පුළුවන්නේ? එතකොට වත්තල පැත්තට මම දන්නේ ඔය මං හිතන වනමාසල පැත්තේ හොඳ පන්සල් තියෙනවා මට මතකයි. එතකොට එහෙම තැනක අපිට සෙත් කවියක් ඕන නම් කියන්න පුළුවනේ. නමුත් මේ නාගර්ජුන යන්ත්‍රය දාලා සුමාන 3ක් මාසයක් විතර යනකොට ළමයාට හොඳ ගුණයක් තියෙයි. ඉතින් අපිට තව දරුවාගේ ඕරාව සහ චක්‍ර දැන් මට මෙහෙම චක්‍ර අතට අහු වෙනවා මිනිස්සුන්ගේ. මොකද හේතුව මම ඒක පැට්‍රිස් කරලා දිනවා භාවනා කරලා. ඒතර අපිට බලන්න පුළුවන් දරුවාගේ අවුටර් සර්කල් එක සහ ඉනර් සර්කල් එක ඩැමේජ් වෙලා තියෙනවාද කියලා. එහෙම ඩැමේජ් වෙලා නම් ළමයාට අහිතකර කිරණ මේ වගේ ඇඟට එක්ක අහු වෙනවා. ඉතින් දරුවා එක්කන් ආවොත් මට මතක් කරන්න ඒකත් චුට්ටක් බලන්න. යන්ත්‍ර ගන්න හරි මොකක් හරි දෙයකට එනවා නම් ඒ වෙලාවට මතක් කරලා බලන්න මම දරුවාව හිටවලා තියලා මම අවුටර් සර්කල් ඉනර් සර්කල් එක මැනලා බලන්නම් කොහොමද. ඇත්තටම අවුටර් සර්කල් එක නේ ඉනර් සර්කල් එක තමයි බලන්න ඕන අපිට. ඒතර අපිට කියන්න පුළුවන් මෙයාගේ සර්කල් එක කඩතොළු වෙලා තියෙනවා. ඒ කඩතොළු තුලින් මේ රාහුගේ අපල ඇඟට අතුල් වෙනවා කියන එක කියලා. ඉතින් මේ ටික කරාම මේ දරුවාගේ අධ්‍යාපනය දියුණු වෙනවා. අධ්‍යාපනය දියුණු වෙනවා. හොඳයි. හරි. එහෙනම් බුදු සරණයි. හොඳයි මම හිතන්නේ චම්පිකා මහත්මියට මම හිතන්නේ තාම සෑහීමකටපත් වෙනවා. ඇය අපි ඒ වගේම මතක් කරන්නට ඕනේ විශේෂයෙන්ම විවාහය ප්‍රමාද වෙන තරුණ තරුණියන්ට දෙමව්පියන්ට තියෙන විශේෂ ප්‍රශ්නයක් මේක මහ ඔළුව කැක්කුමක් කියයිට. සමහරවිට කියනවා මොන කර්මයක්ද කියලාත් කියනවනේ මේ දරුවන්ගේ මේ විවාහයක් හරියන්නේ නැත්තේ ඒ හින්දා බලනවා වෙන්නේ නැහනේ ඉතින් ගෙවල් වල මිටි ගණන් තියනවා ලියුම් ආපුවා පෝස්ට් කාඩ් ආපුවා ඒවට උත්තර නැත්තම් ඒවට උත්තර තියනවා වෙලාව එනකම් බලාගෙන ඉන්න එපා වෙලාව හරි ගස්ස ගන්න ඔබ වෙලාව ළඟට යන්න එපා වෙලාව ඔබ ළඟට ගෙන්න ගන්න එතකොට කසාදේ වෙනවා එහෙමනේ අනිවාර්යයෙන් ඔව් පොළොන්නරුවෙන් චමින්ද මහත්මයා ඉන්නවා. ආයිබෝන් චමින්ද මහත්මයා. සමාවෙන්න මාත්‍ර ජයන්ත. ජයන්ත. හරි කවුරු හරි කමන්නේ. හොඳයි. ජයන්ත මහත්මයා වැව්බැඳි රාජ්‍යයේ විල්බැඳි දනව්වේ. ඔව්. ජයන්ත මහත්මයා කාගේද කේන්දරේ? මගේ. ඔයාගේ. කියමු බලන්න උපන්දිනේ. 1983. අපේ මාගේ 4. ජූලි මාසේ 4. 4. හරි. එතකොට උපන් වෙලාව පාන්දර 2:35. පාන්දර 2:35. හරි. කොහෙද ඉපදුනේ? නුවරඑළිය. නුවරඑළිය. ඔව්. සෙන්ට්‍රල් ප්‍රොවින්ස්. නුවරඑළිය. නුවරඑළිය. මේෂ රාශියෙන් ඉපදලා තියෙන්නේ. රවි කුජ බුධ රාහු සිකුරු සෙනසුරු ගුරු කේතු සඳු. වයස 39යි. විවාහ ජීවිතේ ගැටලු තියෙනවා. විවාහයේ ගැටලු තියෙනවා. නිකන් ගැටලු නෙවෙයි තදබල ගැටලු තියෙනවා. දෙදෙනා දෙපස වෙලා නැහැ. රයිට්. හරි. ඒක තමයි. විවාහ ජීවිතේ ගැටලු තියෙනවා. එතකොට අපි දැන් මම කියන්න හැදුවේ මේ දෙදෙනා දෙපසට වෙලා කියලා. ඒ දෙදෙනා දෙපසට වෙලා කියලා කියන හැදුවේ අද දවසේ නෝනා කෙනෙක් නැති නිසා කේන්දරේ. ඒත් ඔයා පැනලා වැඩේ කෑවා මගින් තාම වෙලා නැහැ කියලා. ඔයාට තියෙන එකම ප්‍රශ්නේ විවාහය තමයි. හැබැයි මතක තියාගන්න දැන් අවුරුදු 39යි මාස 4යි 45 වුණොත් විවාහය කිරීම උගහටය. ඉතිරි මාස 6 7 තුල කවුරු හරි කෙනෙක් පටලාගත යුතුය. දැන් අමාරුයි ඉස්සරහට අමාරුයි වෙන්නේ නැහැ. මොකද මෙයා ග්‍රහ පිහිටීම අනුව හැමතිස්සෙම 40න් පස්සේ කසාද බැඳලා හිටියත් 40 කෙට්ටු වෙනකොට බිරිඳ කහා ගෙවන සැප ජීවිතේ මෙයාට අහිමි වෙනවා. ඒ නිසා හැකි ඉක්මනින් කරගන්න ඔයා කැමති නම් මේක ලියාගන්න නැත්නම් ලියන්න අවශ්‍ය නැහැ. කවුද ජයන්ත මහත්තයා මතක තියාගන්න ඉස්සෙල්ලාම මේක ලියන්නකෝ ඉස්සෙල්ලා රාජතරංගණී තෙල් සුරයක් පනදා රාජතරංගණී තෙල් සුරයක් පළඳා යහපත් යුගදිවි සැපයට සෙත් කවි කියන්න. එතකොට ස්වාදිෂ්ඨාන චක්‍රයේ කෙනෙක්ගේ දුර්වල නම් එයාට ලිංගික සැප ලැබෙන්නේ නැහැ. ස්වාදිෂ්ඨාන ඒ වගේම ඔයාට කේන්දරේ මහාන යෝගයකුත් තියෙනවා. හරිද? ඒ නිසා මම මුලින්ම ඔයාට යෝජනා කරනවා ඔය යන්ත්‍රය හදලා අපේ ඔෆිස් එකට කතා කරලා හදව ගන්න යන්ත්‍රය පළඳන්න කලින් ඕරා එක චෙක් කරගෙන ඔයාගේ ස්වාදිෂ්ඨාන චක්‍රය බලා ගන්න කොහොමද තියෙන්නේ කියලා. ඊට පස්සේ එවෙලම යන්ත්‍රය දාලා පය භාගයෙන් චෙක් කරලා බලන ස්වාදිෂ්ඨාන චක්‍රය උඩට ගිහිල්ලාද කියලා. ස්වාදිෂ්ඨාන චක්‍රය මේ 3rd eye එකයි දෙක එකට වැඩ කරනවා. එතකොට ඔයාගේ කතන්දරේ හරියනවා. සෙත් කවියක් කිව්වම ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි කෙනෙක් අපිට සම්බන්ධ කරගන්න පුළුවන් විවාහයට. හරි. හරි. ওই ටික කරගන්න. හරි. හරි. ඔෆිස් එකට කතා කරලා අංජලි මිස් සමතන්න. දැන් එපා හොඳ. දැන් එපා. හෙට උදේ. හරි. ඔකේ. කතා කරන්න ඕනේ දුරකථන අංකය 07114 166 166. ඒ කියන්නේ ඔබ මේ කියාගෙන ඉන්නේ කර්මය ශෝධනය කරන්න පුළුවන්. කර්මය ශෝධනය කරන්න පුළුවන් ක්‍රමය තාපඩකින් කියනවා. මම ඒකනේ කිව්වේ. කර්මය ළඟට ඔබ යන්න එපා. ඔබ කර්මය ගෙන්නගෙන ඒක ශෝධනය කරලා ඔබේ කටයුතු සාර්ථක කරගන්න. නැත්නම් කර්මය 7 අවුරුදු හේ රාෂ්ට්‍රකය කියලා ඒ රාෂ්ට්‍රකය ඉවරනකන් ඉන්න එපා. ඒ රාෂ්ට්‍රකයට අවශ්‍ය කරන වැඩ කටයුතු ටික කරගෙන ඒ රාෂ්ට්‍රක කාලේ තමන්ගේ දියුණුවට හරව ගන්න. දැන් එහෙනම් කොලයක් පෑනක් අරගෙන ලෑස්ති වෙන්න ගියොත් දැන් තාම අපිට තව එක කේන්දරයක් බලන්න වෙලා තියෙනවනේ. වෙලාව තියෙනවා. ඔව්. ඔව් අපිට තව එක කේන්දරයක් බලන්න වෙලාවක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්නට ඕනේ මේ හුඟක් ප්‍රශ්න තමයි මේ කොරෝනාවෙන් පස්සේ ව්‍යාපාර කඩාගෙන වැටිලා. අර පැත්තෙන් කියනවා මම හිතන්නේ දුරකථන මාර්ග අහිර වෙලා කියලා. කෝල්ස් ගොඩක් කරන නිසා. එන ප්‍රමාණය වැඩි. වැඩි. කෝල්ස් එන්න බෑ. ලයින් ජෑම් වෙලා තියෙන දැන්. ඔන්න ඔක තමයි තියෙන ප්‍රධාන ප්‍රශ්නය. දැන් ඉතින් අපිට සිද්ධ වෙන්නේ පාන් ගෙනල්ලා ඒ ජෑම් ටික ගාගෙන කන්න. ව්‍යාපාර කඩන් වැටලා තියෙන්නේ. මේ පොඩියට පටන් ගත්ත ව්‍යාපාර රෝම ලස්සන්ට අනාගතේ පෙනිපෙනි ගියපු ව්‍යාපාර කඩන් වැටලා ලොකු කඩන් වැටීමක් ඉන්නේ. ඒකත් කර්මය කියලා තමයි මේගොල්ලෝ අතහැරලා දාලා ඉන්නේ. නෑ එහෙම නෙමෙයි. දැන් ඒවා වෙනස් කර දැන් උදාහරණයක් විදිහට ඔබ ව්‍යවසායකයෙක් නම් ඔබ මෙල්බන් මුදලාලි නම් ඔබ ව්‍යවසායකයෙක් නම් ඔබේ ව්‍යාපාර නගිනව බහිනව ඒක ලෝක ස්වභාවයනේ. හැබැයි ඔයා ඩීල් කාරයෙක් නම් ඔයාගේ ව්‍යාපාර වැටෙන්නේ නෑ. හොඳයි. හරිද? ඒ ඉතුරු ටික අපි පැහැදිලි කරමු කතිකාවතේදී. මොරවකට අපි යන්නේ. ආයිබෝවන් ඔබට. ආයිබෝවන් සර්. නම කියන්න ඔබතුමියගේ? ඩබ්ලිව් බුද්ධිමා. බුද්ධිමා. ඔව්. ඔව් බුද්ධිමා කාගේද කේන්දරේ? මගේ. ඔයාගේ රයිට්. ටක් ගාලා කියන්න අපි කතිකාවතට යන්න දැන් නැගත එනවා. ඊට කලින් බා රයිට්. උපන්දිනය කියන්න. 91 වෙනි මාසේ 15 වෙනිදා ඔක්තෝබර් 15 සති උපන් පාටියක් දෙන්න වෙනවා. උපන් වෙලාව රාත්‍රී 9:30 අඟහරුවාදා රාත්‍රී 9:30. ඔව් 21:30 අඟහරුවාදා කියන්න ඕනේ. අපිට දිනේ ඉබේ හැදෙනවා. කොහොද ඉපදුනේ? හා වැලිගම. සදර්න් ප්‍රොවින්ස් වැලිගම. වැලිගම පිටිය වැලිගම වෘෂභ ලග්නේ. ඔව් සර්. මහාන යෝගයේ තියෙනවා. රාහු 7 වෙනි උපස්ථානයේ පාපී කිව්වේ ඉන්නේ. ගුරුගේ උපස්ථානයේ අයහපත්. ඔව් සර්. විවාහ වෙලා නැහැ. විවාහ වුණා නම් යුගදෙවියේ මානසික වදයට ලක් වෙනවා. බැඳලාද? ඔව් යුගදෙවියේ මානසික වදයට ලක් වෙනවා. ලක් වෙලාද? ටිකක් විතර. මහත්තයා ළඟ ඉන්නවනේ. ඒක තමයි. ඉතින් ටිකක් විතර නෙමෙයි. ඉතින් මහත්තයා ළඟ නිසා ටිකක් විතර කියලා කියන්න. කේන්දරේ හැටියට නම් ටිකක් විතර නෙමෙයි. මම මෙහෙම දෙයක් අහන්නම්. මහත්මයා ගෙදරින් පිට ඉඳගෙන රස්සාවක්ද කරන්නේ? නෑ ගෙදර තමයි ඉන්නන්නේ. දවස් දෙකකින් ගෙදර නැහැ. උදේ පහට ගියාම රාත්‍රියට තමයි ගෙදර ඉන්නේ. ඒක තමයි. මහත්මයා වැඩි දවසක් ගෙදරින් පිට ඉන්නේ. ඔයා මතක තියාගන්න. ඔය මෙන්න මේක මට ඇත්තම කියන්න ඕන. ඔබ විවාහ වූ පුරුෂයාගේ ඇති කිසියම් හෝ දුර්වලතාවයක් මත ඔබ නිවසේ ඔබ විවාහ ජීවිතයේ මානසික වද වේදනාවට පත් වී සිටී කියලා කේන්දරය කියනවා. කර්මය කියනවා. මොකද ඒ ගැන කියන්න තියෙන්නේ? හරි. හරියටම හරි. එයාගේ යම් අඩුපාඩුවක් තියෙනවා. මෙතන මම ප්‍රසිද්ධ අඩුපාඩුව කියන්නේ නැහැ. මොලේ දින කට්ටිය තේරුම් ගනි. ඒ අඩුපාඩුව නිසා ඔබ යුගදිවිය කියන්නේ මොකද්ද කියලා දන්නවනේ දෙන්නෙක්ගේ. අන්න එතන අඩුපාඩුවක් එයාගේ තියෙනවා. ඒ නිසා ඔබ මානසික පීඩාවට ලක්ව තිනවා හැමදාම. ඉතින් ඔකට වෛද්‍ය ප්‍රතිකාරයක් ගන්න පුළුවනි. හරිද? ඔව්. ඒ වගේම අපේ කවුද මේ බුද්ධිමා? බුද්ධිමා. ඔයාගේ මේ කේන්දරයේ හැටියට දරුවෝ දැන් ඔයාට මහානයෝගයකුත් තියෙන නිසා තමයි ලිංගික ජීවිතයේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේම ඔයාගේ විවාහය ඕනෑම විටක කඩාකප්පල් විය හැකි යෝගයක් තියෙනවා. මේ කඩාකප්පල් වෙනවා කියන්නේ උසාවියට ගිහින් දික්කසාද වෙනවා නෙමෙයි. තේරුණාද? දෙදෙනා අතර දුරස් වීම බැඳීමක් නෑ කියන්නේ. බැඳීමක් නෑ. මම ඊපෙරද නෝනා කෙනෙකුට කිව්වා කේන්දරේ බලලා ඔයා මේ දික්කසාදය වගේ වෙලා තිනවා කියලා. දැන් යා කියනවා දික්කසාද වෙලා නැහැ අපි සෙපරේට් කියලා. සෙපරේට් කියන්නේ දෙන්න දෙපැත්තේ ඉන්නේ. ඔව්. ඒතකොට ළමයි දෙන්නෙක් ඉන්නවා දෙන්නම පළවෙනි මහත්තයාගේ නෙමෙයි. හරිද? එතකොට ඉතින් මං ඕක තමයි ඉතින් ඕක තමයි කියන්නේ. මම මේ කිව්වේ ඒක තමයි ඉතින්. කසාද කියලා ඇත්තටම වචනයක් නැහැ. මට ඒක කියුණා. නමුත් ඉතින් එයාට වෙලා තියෙන දෙන්න සෙපරේට් වෙලා දෙපැත්තේ ඉන්නේ. ඔව්. ඒ නිසා ඒක මොකද? නෑ හරි හරි හරි. ඔයා ගැන නෙමෙයි මම වෙන කෙනෙක් ගැන කිව්වේ. ඉතින් මේ ඒ නිසා කෙච්චර ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා පරිස්සම් කරගන්න විවාහ ජීවිතේ යුග දිවිය කඩාකප්පල් විය හැක. හරි. බුදු සරණයි. හොඳයි. මෙවැනි බොහෝ ගැටලු ප්‍රශ්න තියෙන අයට තමන්ගේ ඕරාව පරීක්ෂා කර ගැනීමේදී තමන්ගේ චක්‍ර කොයිතරම් තමන්ගේ ජීවිතය යහපත් කරන්න බලපානවද කියන කාරණාව. වාහනයක නම් රෝද ඉස්සරහට කැරකුණොත් පමණයි වාහනේ ඉස්සරහට යන්න පුළුවන්. රෝද හතරෙන් එකක හුලම් බැස්සොත් නතර වෙනවා. ඒ වගේ නේද මේ චක්‍රයක් හරියට වැඩ කරන්නේ? මේ චක්‍ර හත එකට එක සම්බන්ධයිනේ. ඒක අර මදුරු කොවිල්ලේක හැඩයට තමයි තියෙන්නේ. චක්‍ර හත සම්බන්ධ කරන්නේ මදුරු කොවිල්ලේක හැඩ. ඉතින් මගෙන් කැඩුනොත් ඉතින් එහාට වැඩක් නැහැනේ. මගින් කැඩුනොත් එතරින් එහාට වැඩක් නැහැ. ඒ නිසා හැම විටම චක්‍ර බලවත් වෙලා තියෙනම් ඔබට මේ ඔබේ මුළු ශරීරයම හරියනවා. ඔබේ නිර්නාල ග්‍රන්ථි හොඳට ක්‍රියාත්මක වෙනවා. හෝමෝන ශ්‍රාවය හරියට හරියනවා. ඒතකොට ගන්න තීන්දුව තීරණ හරියනවා. ඊට පස්සේ ඇඟේ වයිබ්‍රේෂන් එක වැඩි වෙනවා. වයිබ්‍රේෂන් එක වැඩි වුණාම ඔබට නිරන්තරයෙන් මුදල් ගලා එනවා. මෙයා මේ කරලා බලලා කියන්නේ හොඳේ. කරලා බලලා කියන්නේ. නිකන් ආවට ගියාට අතපත ගාලා කියන්න දෙයක් නැහැ. මම මේ කියන දේවල් රෙකෝඩ් කරගෙන හොයලා බලන්න. මේ කියන දැන් ඉස්සරහට කියනවා දැන් කියනවා කිසිවක් වැරදුනොත් මම කේන්දර බලනක නවත්තනවා. සර්පේ. ඔව්. සර්පේක දැකලා ඔව් නාගයෙක් බුදුහාමුදුරුවෝ ගාවදී එක්තරා ස්වාමීන් වහන්සේලා වගේක් කියනවා මේ සර්පය හරි අපූර්වයිනේ කියලා. හරි ලස්සනයි. බුදුහාමුදුරුවෝ අහනවා දන්නවද මෙයා කවුද කියලා? නෑ කියනවා. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ ඊටාම සිල්වත් භික්ෂුවක් නමුත් වතුර පාරක බෝට්ටුවක ගමන් කරද්දී ඔරුවක ගමන් කරද්දී වැටෙන්න ගිහිල්ලා මේ ස්වාමින් වහන්සේ ගහක අත්තක් අල්ලද්දී කොළයක් කැඩෙනවා ඒ ස්වාමින් වහන්සේ අතින්. ඉතින් සිල්වත් භික්ෂුවකට විශේෂයෙන්ම උපසම්පදා භික්ෂුවකට මේ කොළයක්වත් ගහක කඩන්න බෑ. කෝටියක් සංවර සීල. කෝටියක් සංවර සීලය. ඒ නිසා උන්වහන්සේ මේ ගැනම හිතනවා කාටවත් කියන්නේ නැහැ. දැන් මේ ප්‍රශ්නේ කරනවා. හුඟක් වෙලාවට තමන් හිතේ තියාගෙන ඉන්නෝනේ. දැන් බලන්න අර බුද්ධිම මහත්මිය කෙලිම ප්‍රශ්නේ කිව්ව ඔබතුමාට. එතකොට දැන් මහත්යත් අද දැනගන්න ඇති එතකොට. පැහැදිලිනේ එතකොට. ඔව්. යායුතු මාර්ගයේ. ඔව්. ගැටලුව පැහැදිලි. එතකොට මේ ස්වාමින් වහන්සේ මේ වැරද්ද ගැනම හිතමින් එදිනම රාත්‍රියේ අපවත් වෙනවා. කෙලින්ම පින් අමතක වෙලා අර පව විතරක් මතකේ රැඳෙනවා. කොහෙද කෙලින්ම සතර අපායේ ගිහිල්ලා උප්පත්තිය ලබන්නේ. අද මේ විදිහට මේ ඉපදිලා ඉන්නවා සර්පෙක් වෙලා. තිරිසන් අපායේ. තිරිසන් ආත්මේ. එහෙමනම් මේ කතා කරන්නේ කර්මය පිළිබඳව අද කතිකාව තියෙනවා. කර්මය ෂේ කරගන්න බැරිද අපිට? පුළුවන් වැලි කොලයක් අල්ලනවාම ඉවර වෙලා යනවා. දැන් ඒ බාසුන් නැහැලා කර්මය ෂේ කරන විදියනේ. වැලි කරදාසියෙන් කපන්නත් පුළුවන්. නැත්තම් ඊට වැඩි හොඳ කල්පනා ක්‍රමයක් තියෙනවා. දැන් හොඳ කල්පනාවෙන් හොඳ අවධානයෙන් දුරකථන ඇමතුම් ෆෝන් අනම්මන සේරම පැත්තක තියලා දැන් ලෑස්ති වෙන්න කර්මයේ ෂේ කරගන්නේ කොහොමද කියලා දැනගන්න. අද මම මේ පිවිසුම ලබා ගන්නේ ඔය පූජ්‍ය රණස්ගල්ලේ සිද්ධාර්ථ හිමි විසින් රචිත සතර කමඨහන් කියන ග්‍රන්ථයෙන්. සතර කමඨහන් කියන ග්‍රන්ථයේ ග්‍රන්ථයේ මෙන්න මෙහෙම කියනවා. පාප කර්ම ෂය කළ හැකි මාර්ගයක් ලෙස මෛත්‍රී භාවනාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවලු. හරිද? පාපකර්ම ශය කළ හැකි ප්‍රධාන භාවනාවක් වන්නේ මෛත්‍රී භාවනාවයි. බොහෝ විට මිනිසාට රෝගාබාධයෙන් ඇතිවීම සියල්ලම නෙවෙයි පෙර කළ කර්ම හේතුවෙන් කර්ම විපාක දීම තුළින් සිදුවන බව ගිරිමානන්ද සූත්‍රයේ දැක්වෙනවා කියලා කියනවා. ගිරිමානන්ද සූත්‍රය. එතකොට කර්ම විපාක වශයෙන් පලදෙන රෝගාබාධ වෛද්‍යවරුන්ට සුව කරන්න බැරිලු. ඉතින් එතකොට එවිට සිතන්නේ මිනිස්සු හිතනවා ඒවා ග්‍රහ අපල හෝ වෙනත් අපල වශයෙන්. ඇත්තරම ඒක තමයි වෙලා තියෙන්නේ. මේවායි මිදීමට සමහරු නැකත්කරුවන් සොයයි. කේන්දරය අරගෙන අපි ළඟට ඇවිල්ලා කියනවා මේක පොඩ්ඩක් බලලා දෙන්න කියලා. සමහරු මිත්‍යා දේවල් කරා යයි. හරි. හරිද? සමහරු අංජනම් බලයි. මතක තියාගන්න කේන්දරය කියන්නේ ඔබේ කර්ම සටහන. ජ්‍යොතිෂ විද්‍යාවක් නොවේ. ජ්‍යොතිෂ විද්‍යාවකි. දැන් අපි හිතමු ඔබතුමාට අපේ අසංග මහත්තයාට අමනුෂ්‍යයෙක්ගෙන් කරදර තියෙනවා. එතකොට දැන් සමහරව කියනවා අපි පිළිගන්නේ බුද්ධ ආගම විතරයි, බෞද්ධ ආගමේ යක්කු ගැන අමනුෂ්‍යෝ ගැන කොහෙවත් කියලා නැහැ. ඒකට බුදුහාමුදුරුවෝ අමනුෂ්‍යෝ හම්බෙන්න වෙලාවක් දාගෙන හිටියා කියලා තියෙනවා. එහෙමත් දාගෙන හිටියලු. සාක්ෂි නැහනේ. මම සාක්ෂිත් එක කියනවා හම්බුණා කියලා. හරිද? එතකොට ඔබ විශ්වාස කරනවද අමනුෂ්‍යෝ? අමනුෂ්‍යෝ ඔබ විශ්වාස කරනවද? නැත්තම් නැහැ කියන්නේ. දැකලා තියෙනවද? නැහැ. හරි ලේසි එක හොයාගන්න. දැන් බලන්න බුදුහාමුදුරු රතන සූත්‍රයේ කියනවන්නේ මේ විශාලා මහනුවර තුන්බියට. බුදුන් වහන්සේ කියනවා මෙන්න මෙහෙම. තස්මාහි භූතා නිසාමීත සබ්බේ මෙත්තං කරෝත මානුසියා ප්‍රජාය. භූතයින්ට කියනවා තස්මාහි භූතා නිසාමීත සබ්බේ මෙත්තං කරෝත. මේ මෛත්‍රිය කියන්නේ මෛත්‍රී භාවනාවෙන් තමයි වැඩේ පටන් ගත්තේ අපි. මෙත්තං කරෝත මානුසියා ප්‍රජාය. මිනිස්සුන්ට මෛත්‍රී කරපල්ලා. යක්ෂයින්ට භූතයින්ට පෙරේතයින්ට කියනවා. මෛත්‍රී කරන අපි කියන්නේත් ඒක තමයි. මේ කොයි මිනිස්සුන්ටද කරන්න කියන්නේ? දිවාච රත්තෝච හරන්තියේ බලින්. දිවා රෑ දෙකෙහි බලිපුද පූජා කරන. ඔබලට කන්න දෙන. ඔබලට පුරුටි ටික දෙන. ඔබලට බිත්තර බැදලා දෙන. එහෙම නැත්නම් ඔබලට පූජා දෙන. අමනුෂ්‍යයෙකුට පස්සේ මිනිස්සුයෝ නොවන සීල කොටසයි තියෙන්නේ. දෙවියොත් එක්ක. තස්මා හිනේ රක්කත අපමත්තා අප්‍රමාදව රකිව් කියලා බුදුරජාණන් වහන්සේ ආඥාව පනනවා. මොකේද? රතන සූත්‍රයේ. එතකොට අමනුෂ්‍යෝ නෑ කියලා කවුරු හරි පඬිතෙක් කියනවා නම් රතන සූත්‍රයත් බොරු, බුදුහාමුදුරුවොත් නෑ. බුදුහාමුදුරුවොත් නෑ. උදාහරණ සහිතව කිව්වේ. එතකොට බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම කියනවා. මේක කියනවා තමා කළ පාප කර්මයන්ගෙන් සම්පූර්ණයෙන්ම හෝ කිසියම් දුරකට නිදහස් විය හැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. බුදුහාමුදුරුවෝ කියනවා තමන් කරපු කර්ම වලින් සම්පූර්ණ වශයෙන් හෝ කොටසකින් ඔයාට නිදහස් වෙන්න පුළුවන්. අහෝසි කර්ම කියන්නේ. තමා කළ කර්මය නියත ලෙස තමා විඳගත යුතුය කරන කියන නියතවාදය ඉදිරිපත් කළේ කවුද? නිගණ්ඨනාත පුත්ත. එතකොට මේ අනේ මට මේක කර්මයට සිද්ධ වෙනවා මොනවා කරත් වළක්වන්න බෑ. මේක මගේ කර්මය. අර ස්වාමීන් වහන්සේරුණේ තේකන කාටද? අපි දැන් කතාව කිව්වේ. ඔව්. මේක මගේ කර්මය කියලා හිත හිතින්නේ ඕන නිගණ්ඨයෝ. කර්මය උරුම කරගන්න. ඔව් බෞද්ධයෝ නේ ඒ නිගණ්ඨයෝ. හරිද? දැන් බලන්න දැන් අඟුලිමාල වගේ අය. අම්බපාලිය වැනි වෛශ්‍යාවන්. හරිද? රහත් භාවයට පත් වුණානේ. එසේනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පාප කර්ම ශය කළ හැකිද ගැන තවදුරටත් මම කියනවා කරුණු ඉදිරිපත් කළ යුතු දෙවි කියලා මේ පූජ්‍ය රණස්ගල්ලේ සිද්ධාර්ථ හිමිගේ පොතේ එහෙම තියෙනවා. එලෙස පාප කර්ම ශය කිරීම සඳහා වැඩි යුතු ප්‍රධාන භාවනාව වන්නේ මෛත්‍රී භාවනාවයි. මෛත්‍රී භාවනාවයි. දැන් මෙතෙන්ට ප්‍රවේශයක් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ කියපු දෙයක් නැවත මතක් කරනවා. දාද බුද්ධඝමෙන් කියන්නේ මේක වෙනදා ඉංග්‍රීසි පොත්වලනේ කිව්වේ. මහණෙනි කුඩා දිය බඳුනකට ලුණු ටිකක් දාන්නලු. කුඩා දිය බඳුනකට ලුණු ටිකක් දැන් මේකට දානවා මම ලුණු ටිකක් මෙහෙම වීදුරුවට. එහෙම වුණාම කුමක්ද සිදුවන්නේ කියලා අහනකොට වරක් භාග්‍යතුන් වහන්සේ භික්ෂුන්ගෙන් එහෙම අහනවා. එවිට භික්ෂුන් වහන්සේලා පැවසුවේ එම බඳුනේ දිය ලුණු රස ගැන්වෙන බවයි. ඇත්තනේ. එම ලුණු ටිකම ගංගානම් නදියට දැමුවොත් සිදුවන්නේ කුමක්දයි භාග්‍යතුන් වහන්සේ විමසීය. එවිට භික්ෂූන් වහන්සේ පැවසුවේ ගංගානම් ගඟේ මහා දිය තුළ ලුණු රසය නොදැනෙන බවයි. එමෙන්ම නිසි සීල සමාධි ප්‍රඥාවෙන් යුතුව අප්‍රමාණ මෛත්‍රී විවහාරය වෙසෙන පුද්ගලයාගේ බොහෝ පාප කර්මයන් සිඳී යන බවත් විපාක නොදෙන බවත් භාග්‍යවතුන් වහන්සේ පැවසුවා. අපි ගංගානම් නදිය ගඟේ වගේ වෙනවා නම් අපි සිල්වත් වෙනවා නම් අපි ලෝකයට මෛත්‍රිය දෙනවා නම් අපිට මෛත්‍රිය ලැබෙනවා. එතකොට අපේ පාප කර්ම සිඳී යනවා කියලා භාග්‍යවතුන් වහන්සේ කිව්වා කියලායි මම පටන් ගන්න අද වැඩසටහන. දැන් තමයි වැඩසටහන පටන් ගන්න යන්නේ. එතකොට අපි මෙහෙම හිතමු. ඔන්න භාග්‍යවතුන් වහන්සේගේ කතාව මම කියලා ඉවරයි. දෙක තමයි ජපානයේ ප්‍රොෆෙසර් මසරු ඉමෝටෝ ජපන් ජාතිකයෙක් මහාචාර්ය මසරු ඉමෝටෝ Message from Water කියලා පොතක් ලිව්වා. ඒක ඊටාම හොඳට ලිවිච්ච ග්‍රන්ථයක්. මම හිතනවා රූප රාමුවක් මට ලබා දෙන්න, ජලයේ ස්වභාවය සම්බන්ධ රූප රාමුවක් මට ලබා දෙන්න. හරි. තාචුටක ලොක කරන්න පුළුවන්ද? මට කන්නාඩි දාන්නේ මට පේන්නේ නැත්නම් දුර. හඳ පේනවා මේක පේන්නේ. ඔන්න බලන්න Message from Water Dr. මරුසු. එයාක් දැන් බලන්න මේ වම් පැත්තේ පළවෙනි පින්තූරයේ තියෙනවා You make me sick. Will kill you. දැන් මිනිහෙක් වතුරට ගෙහින් කියනොත් ඔබ මාව ලෙඩ කරා. ඔබ මාව ලෙඩ කරා. මම ඔබ මරනවා. ඔන්න බලන්න කහපාටින් පේනෝ එතකොට ජල අණු වල ස්වභාවය. එතකොට ජලයට ඇංගර් දෙවෙනි ඊට යට පින්තූරය. ජලයට අපි කතා කරනවා ඇංගර් එකෙන් තරහින්. ඊට පස්සේ දකුණු පැත්තේ උඩ පින්තූරය පීස්. දැන් බලන්න ජල අණු වල ස්වභාවය ෂඩාශ්‍රාකාරයි. හරිද? එතකොට ජලයට අපි ආදරෙන් කතා කරනවා. ජල අණුවේ ස්වභාවය බලන්න. හරියට පිරිත් කොටුවක් වගේ. හරි. පිරිත් තමයි ඔය තියෙන්නේ උඩ එකේ. පිරිත තමයි තියෙන්නේ. හරිද? එතකොට අපි බලමු දැන් අපිට මේ මම දැන් බාධා නොකර අහගෙන ඉන්නේ මේක. ඔව් ඔව් මම දැන් මේ පොඩි සටහනක් ගහන් ආවා. මමත් මේවා සටහන් කරගන්න ඕක කියන්නේ. දැන් අපි බලන්න මේ ජල රූපය දා පල්ලෙහායන් තිබිච්ච ජල රූපය තිබ්බේ ලව් පික්චර් එකේ. ලව් පික්චර් එක ආයෝනන දාන තප්පර කීපයකට ලව් පික්චර් එකේ අපි බලන්න යට තියෙන ලව් එක. ඒක හෙක්සගන් හැඩය. ඒ කියන්නේ අටපට්ටමක ස්වභාවයට තමයි අපේ මූලික ඒකේ වන DNA අණුවේ හැඩය පිහිටා තියෙන්නේ. ඔන්න ඔය ජල අණුවේ විදියට ලව් කියන ජලාණුවේ විදියට තමයි අපේ මූලික ඒකකය වන DNA අණුවේ හැඩය පිහිටා තියෙන්නේ. හරි. දැන් රූපය අයින් කරන්න. එකී නිරෝගී DNA අණුවේ හැඩය තවදුරටත් වැඩිදුරන වෙනවා මෙන්න මේ ජලාණුවේ තියෙන හෙක්සගන් ස්වභාවයේ හැඩයට. අපි පිරිත් කරාම ජලයට ඕක තමයි වෙන්නේ. අපි පිරිත් කරාම ජලයට ඕක තමයි තියෙන්නේ. මතක තියාගන්න ඒ වගේ ජලයට අපි ආදරය කරලා පිරිත් කරලා එහෙම කරලා පාවිච්චි කරනකොට එය භෞතික හා මානසික මෙන්ම ආධ්‍යාත්මික පැත්තේ වැඩි දියුණුවට බලපානවා. පිරිත් වතුර බිව්වොත් එහෙම වෙනවා අපේට. දැන් අපි මෙන්න මෙහෙම දේවල් කියනවා යාලට. මම හිතනවා ලෝකේ මේ එක එක සිම්බල්ස් තියෙනවා. සුබ සිම්බල්ස් තියෙනවා. බුදුහාඳුරු මෙහෙම ඉන්නවා. ඒ වගේ ඒවා තියෙනවා. එතකොට දැන් ස්වස්තිකය බලන්න. ස්වස්තිකය හුඟක් අය දැකලා තියෙනවා. ස්වස්තිකයේ ස්වස්තික දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රඥාව ස්වස්තිකය. ප්‍රඥාව ස්වස්තිකය කැරකිලා තියෙන්නේ වමට. කැරකෙන්නේ වමට. ඇයි එහෙම වෙන්නේ? ලෝකේ විශ්ව ශක්තිය කැරකෙන්නේ වමට නිසා. ලෝකේ විශ්ව ශක්තිය කැරකෙන්නේ වමට නිසා ප්‍රඥා ස්වස්තිකය කැරකෙන්නේ වමට. එතකොට ඊතා පිරිසුදු ජලයේ ඊටාම පිරිසුදු ජලයේ එනර්ජි රොටේෂන් එකක් තියෙනවනේ. ඒක වාමාවෘතයි. වමට කැරකෙන්නේ. වමට කැරකෙන්නේ. එසේම අපේ මූලික ලාක්ෂණික තැනුම් ඒකකය වන DNA අණුව වමට තමයි කැරකෙන්නේ. DNA අණුව නිරන්තරයෙන් චලනය වෙනවා වමට තමයි කැරකෙන්නේ. දැන් තමුන්ගේ ඇඟේ කැන්සර් එකක් තියෙනවා නම් කැන්සර් සෙල් එක කැරකෙන දකුණට. දකුණට නම් black, වමට නම් white. හිට්ලර්ගේ කොඩිය ස්වස්තිකයේ තිබේ වමට. සෝරි දකුණට. හිට්ලර්ගේ කොඩිය දකුණට හදලා හිට්ලර් අංශක 45ක් ඇල කරා ඕක. විනාශ වෙලා ගිය මුළු ජර්මනියම ලෝක යුද්ධ දෙකකදී. විශ්ව ශක්තිය දකුණට කැරකේ නම් විශ්ව ශක්තිය දකුණට කැරකේ නම් එහෙම නැත්නම් විශ්ව ශක්තිය දකුණට කැරකේ නම් එහි නෙගටිව් එනර්ජියක් තියෙන බව මතක තබා ගත යුතුය. තවත් දේවල් කියන්න තියෙනවා. හරිද? එතකොට දැන් අපි හිතමු මෙහෙම කෙනෙකුට තමන් කළ වැරදි බලපෑම් ඍණ කර්ම අඩු කර ගැනීමට ක්‍රම කීපයක් තියෙනවා. දැන් ඒකනේ හුඟක්ම වැදගත් අපිට. ඔව්. එකක් තමයි යාඥාව. යාඥාව කියන්නේ අපි දෙවියන්ට යාඥා කරනවා. මම යාඥාව කියන වචනේ පාවිච්චි කරේ මිනිසුන්ට තේරෙන්න ඕන නිසා. ඒක අපේ කිතුණු බැතිවතුන්, බෞද්ධයින්, මුස්ලිම් බැතිවතුන් ඔක්කොම යාඥා කරනවා. අනේ දෙවියනේ ඔන්න මං 750ක් කැටියට දැම්මා මට ලක්ෂ 50ක් දෙන්න කියලා. කොහොමද යාඥා කරන්නේ? හරිද? ගමේ තියෙන කුණුම පළතුරු ටික එක්කහු කරපුවොත් කතරගම මේ ගියාම අඩුම තියෙන පූජා වට්ටිය ගිහින් තියලා දෙවියන්තුලන්ට කියනවා මට අලුත් කාර් එකක් දෙන්න කියලා. ඕක තමයි යාඥාව කියන්නේ අපිට. නමුත් එහෙම යාඥා කළා හරියක් නැහැ. ඊට වැඩිය ගොඩක් දේවල් එයා වියදම් කරන අනවශ්‍ය දේවල්. අනවශ්‍ය යාඥාව හරියට කරන්න ඕන. තමුන් යාඥාව හරියට කරන්න ඕන. තමුන් ඉල්ලන්න ඕන දෙවියන් එන්නේ විශ්වයෙන්. දෙවියෝ කියන්නේත් විශ්වයේ කොටසක්. ඒ වගේම තමන් තුළ යමක් ඉල්ලනවා නම් ඒ දේ තමුන්ට ලබා ගන්න පුළුවන් කියන අදිෂ්ඨාන ශක්තිය තියෙන්න ඕන. අනේ දේශාන්දුනේ මට මැණික් ගලක් දෙන්න මැණික් ගලක් දෙන්න මැණික් ගලක් දෙන්න කියලා රත්තරපුරේ මිනිහෙක් රෙද්දක් පුරවන් වැල්ලැඳේ බුදු වෙනවන දවසේම දෙවියන්ට මැණික් ගලක් දෙන්න විදියක් නැහැ. තමුන්ට කිසි අදිෂ්ඨානයක් නැහැ. ඒ වගේම මිනිහෙකුට මේ කෙනෙකුට තමන් කළ වැරදි බලපෑම් ඍණ කර්ම අඩු කරගන්න පුළුවන් හොඳම දෙයක් තමයි භාවනාව. විශේෂයෙන් කෙනෙක් දවසකට අඩුම තරමේ මිනිත්තු 15ක්වත් මෛත්‍රී භාවනාව කරනවා නම් එයාගේ තියෙන ඍණ කර්ම 99%ක්ම පහව යන බව ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ කියපු දෙයින් අපි තේරුම් ගත්තා. ඒ වගේම අපිට පුළුවනි ආධ්‍යාත්මික ගුරුවරුන් සමග සාකච්ඡා කරන්න. මගේ ඉන්නවා ආධ්‍යාත්මික ගුරුවරයෙක් මිත්‍රයෙක් නිලන්ත මේ කුමාර මහත්මයා කියලා. මම නිරන්තරයෙන් එයා එක සාකච්ඡා කරනවා මේ වගේ ගැන. නිරන්තරයෙන් සාකච්ඡා කරනවා. ඒක තමයි කිව්වේ කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමන් කියලා. මේ හැමදේම බුදුන් කියලා තියෙනවා. හරිද? එතකොට ආදරය, මෛත්‍රිය වගේ විෂයන් සම්බන්ධයෙන් භාග්‍යවතුන් වහන්සේ කියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. යමෙක්ට දැඩි කර්ම විපාක, මාරක අපල, අමනුෂ්‍ය රෝග, මුදල් හිඟවීම, සම්බන්ධතා කැඩීම, තමාගේ දරුවන් අකීකරු වීම වැනි මානසික හිත් වේදනා සම්බන්ධ කර්ම ශය කර ගැනීමේ ඇති ප්‍රබල ආයුධයක් ලෙස උන්වහන්සේ පෙන්වා දෙනවා ආදරය සහ මෛත්‍රිය යොදා ගැනීම. මේවා නියත වශයෙන්ම සිද්ධ වෙනවා කියලත් උන්වහන්සේ කියලා තියෙනවා. ඍණ කර්ම මෛත්‍රිය වැඩිවීමෙන් ආදරය කිරීමෙන් අපිට දිය කළ හැකිය කියලා. අර ලුණු ටික ගංගානම් ගමකට දැම්මු කතාව තමයි මේ නැවත කියන්නේ. අපිට ජේසුස් වහන්සේ කෝ අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා. ඒ කිව්වේ මෛත්‍රී කරන්න කියලා. භාග්‍යතුන් වහන්සේ කිව්වා අපිට මෛත්‍රී කරන්න, මෛත්‍රී භාවනාව කරන්න කියලා. එතකොට දැන් අපි කිව්වා මේ ජලයේ අපි මොකක්ද අපි දැන් කියන්නේ water in the human body දැන් මම කතා කරනවා. මේ මිනිස්සුන්ගේ ශරීරය හැදිලා තියෙන්නේ වතුරෙන්. එතකොට අපි අර මෛත්‍රී භාවනාව කරනකොට මේ ශරීරය ඇතුලේ තියෙන සියලු අංගෝපාංග වැඩිපුර ජලයෙන් නම් හැදිලා තියෙන්නේ. ඒ ජල අණු හෙක්සගන් හැඩයට, හේවත් අටපට්ටම් හැඩයට, අර ක්‍රිස්ටල් හැඩයට හරියනවා. එතකොට ඒ වයින් අපේ ශරීරයේ සුභ ශක්තිය ඇති වෙනවා. අපි බලමු සුභ ශක්තිය ඇති වෙන්නේ කොහෙද කියලා. පළමුවෙන් මට දෙන්න රූපයක් මිනිසාගේ ශරීරය සම්බන්ධයෙන්. ඕක නෙමෙයි අනිත් එක. අන්න රයිට්. දැන් බලන්න water in the human body. brain එකේ 75%යි. blood එකේ වතුර තියෙනවා 83%ක්. ඒ කියන්නේ අපි ලේ වතුර වෙනවා කියලා සමහරවිට. ඔව්. heart එකේ 79%ක් වතුර. bones වල atom ඉදිරි වල bones වල 22%ක් වතුර. muscles වල 75%ක් වතුර. liver එකේ 85%ක් වතුර. kidney වල 83%ක් වතුර. දැන් ඔබ හිතනවද ඔය වතුර ටික ඔක්කොම මෛත්‍රී භාවනාව තුළින් සුභ ශක්තියින් වශයෙන් black energy සයින් කරලා පිරිසුදු කරගත්තොත් ඔබට වෙනත් යමක් අවශ්‍ය වෙනවා කියලා. ඔබට වෙනත් යමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මතක තියාගන්න අපි මෛත්‍රී වඩනකොට ජලයේ ධන ශක්තිය වැඩි වෙනවා. එවිට ශරීරයේ වැඩිමනක් වතුර තියෙන නිසා black energy හෙවත් කර්ම ශෝධනය වෙනවා. අපේ සම්පූර්ණ හැසිරීම් රටාව සහ අපේ ভাইබ්‍රේෂන් එක ඒ වගේම කොන්ෂස් ලෙවල් එක වැඩි වෙනවා. එවිට කර්ම විපාක දුරවන බව අපිට භාග්‍යවතුන් වහන්සේත් කියලා තියෙනවා. අපි පරිශනුත් ඒව ඔප්පු කරලා තියෙනවා. එතකොට අපට අර දැන් අර දෙන්න ඉස්සෙල්ලා වැරදිලා දීපු රූපේ ඔන්න ඕක බලන්න. දැන් ඕකේ තියෙනවා අපි ගිය පාරත් ඔය රූප පෙන්නවා. අපේ නිර්නාල ග්‍රන්ථි ටික ඒ වගේ මේ නිර්නාල ග්‍රන්ථි වලට අදාළ අවයව ටික ওই රූපේ තියෙනවා. එතකොට අපේ ශරීරයේ තියෙන මේ ලේ ධාතුව නියම හෙක්සගන් ක්‍රිස්ටල් හැඩයට අපි හරිගස්ස ගත්තම මෛත්‍රී භාවනාව තුළින් මේ ජලය තුළින් අපේ චක්‍ර සහ නිර්නාල ග්‍රන්ථි පෝෂණය කරනවා. එතකොට නිර්නාල ග්‍රන්ථි පෝෂණය වුණාම අපිට කිසිවිටකත් අශුභ ශක්තියින් ඒ වගේම අපි කියනවා අශුභ හෝමෝන නරක හෝමෝන අපේ ශරීරයෙන් පිට වෙන්නේ නැහැ. එතකොට අපේ සිහිය හරි වෙනවා, සතිය හරි වෙනවා. අපේ ඇඟේ රෝග තියෙනවා නම් ගොඩක් අද කෙනෙකුට ගොඩක් තරහ යනවා නම් අක්මාව දුර්වල වෙනවා. අක්මාව දුර්වල වෙනවා. මොකද බලමු අක්මාවේ තියෙනවා 85% ජලය. එතකොට අක්මාවේ තියෙන අර ජලසෛල black energies එක එකතු වෙලා අර වැරදි ස්වરૂපයන් ගත්තාම මොකද්ද වෙන්නේ? අක්මාව ලෙඩ වෙනවා. එතකොට brain එකේ තියෙන 75% අතරලු මොලේ කචල් වෙනවා. මොලේ කචල් වෙනවා. ඒක නිසා හැමතිස්සෙම ඔබ කෙනෙකුට මෛත්‍රී කරනවා නම් අපි අවංකව හොඳේ. හැම අවංකව මෛත්‍රී කරනවා නම් ඔබට කර්ම නිසා ඇතිවෙනා වූ බොහෝ රෝග වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි. කර්ම නිසා ඇතිවන්නා වූ බොහෝ රෝග වලින් ඔබ ගැලවෙනා බව මම විශ්වාසයෙන් කියනවා. මේක හරි සරලයි. දැන් මම ඔබතුමාව තරහා ගැස්සුවොත්, කේන්ති ගැස්සුවොත් මොනවත් කරගන්න බැරුව යනවනේ අපිට. පැහැදිලිව. ඒකෙම අනිත් පැත්ත තමයි මෛත්‍රී කරන්න. මේක හරිම යනවා. ඉතින් ඒතර මම කියනවා දැන් අවසාන වශයෙන් මේ වැඩසටහනේ ඒ නිසා මෛත්‍රී භාවනාව අතිශයින්ම මෙම ලෝකයටත් විශ්වයටත් තමුන්ටත් යහපතක් වන නිසා මේ ඔබ අත්හදා බලා මට හෝ අසංග මහත්තයාට කෝල් එකක් දීලා කියන මාසයක් දෙකක් යද්දී ඔබේ ජීවිතේ කොතරම් දුරට වෙනස් වෙනවද කියලා. වැඩි නෙමෙයි විනාඩි 15ක් කරන්න උදේට 15යි හවසට 15යි. සමා වෙලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? කිසිම දෙයක් දන්නේ නැහැ කියලා හිතමුකෝ. ඔව්. ඒක ඉතා වටිනවා. මේකේ ජීවිතේ දැන් මේගොල්ලෝ හරියට තැනට මෛත්‍රිය කරන්න පුළුවන් ඕන විදිහකට නේ. ඒක තමුන්ගේ හිතෙන් හදා ගන්න ඕන. සියලු සත්වෝ මැරෙත්වා මං විතරක් සුවපත් වෙත්වා කියලා හරියන්නේ නැහැ. ගමේ ඔක්කොම වර්ග සුනාමියට ගියා දෙන්කොල ඉඩම් ටික ඔක්කොම අපේ නේ කියලා. ගමේ ඔක්කොම සුනාමියට ගියා දෙන්කොල ඔක්කොම ඉඩම් ටික අපේ කියලා. එහෙම නෙමෙයි මෛත්‍රී භාවනාව කරන්නේ. මතක තියාගන්න තමුන් අකමැති දෙයක් වෙනත් කෙනෙකුට කරන්නට එපා. තමුන් අකමැති දෙයක් ද ඔයා දඬුවමට බය නම් ඔයා වෙඩි කාලා මැරෙන්න බය නම් තව මිනිහෙකුට වෙඩි තියන්න එපා. ඔයා අපහාස විඳින්න අකමැති නම් තව මිනිහෙකුට අපහාස කරන්න එපා. ඔයාගේ මුදල් වංචා කරනවට ඔයා අකමැති නම් තව මිනිහෙකුට වංචාවක් කරන්න එපා. සකල ලෝක සත්වයන් මරණයට බයයි. සත්තු මරන්න එපා. අනුන්ගේ දේ හොරකම් කරන්න එපා. ලෝකයට මෛත්‍රී කරන්න පුරුදු වෙන්න. ඔබ ලෝකයට නියම විදිහට මෛත්‍රී කරොත් ඔබ නොසිතන බොහෝ දේ ඔබට ලෝකයෙන් විශ්වයෙන් ලැබෙන බව ස්ථිරයි. මෙය වාග්යවතුන් වහන්සේගේ වචනයයි. බුදු බණ කිසිදා බොරු වෙන්නේ නැත කියලා මතක තියාගන්න. එහෙනම් ඔබ සැමට සුබ දවසක් සුබ රාත්‍රියක් අපි ප්‍රාර්ථනා කරනවා. වැඩසටහන ඉවර නෑ. අපි තව කීප දෙනෙක්ගේ ජන්මපත්‍ර පරීක්ෂා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබත් උත්සාහ කරන්න 0115 699 699 අංකයෙන් සජීවීව 299 අංකයෙන් මට පටක් මතකයේ ප්‍රධාන ලක්ෂණය අමතක වීම. ඔව් ඒක තමයි මතකයේ ප්‍රධාන ලක්ෂණය අමතක වීම. මේ තද පොඩ්ඩක් අමාරුවෙන් මේ කන්නාඩි කුට්ටමක් ගත්තනේ ඉස්සෙල්ලා. හරිද? දැන් ඉතින් මේක දාලා පුරුදු නෑ. ඔළුව මෙහෙට් වෙනවා මෙහෙට් වෙනවා මෙහෙම කරලා බලනවා මෙහෙම බලනවා. ඉතින් මේ අද චුට්ටක් ඒ නිසා අප්සෙට්. අපි කියනකොට මඤ්ඤං කියලා. දැන් මේ ඔබතුමා කිව්ව කාරණාවත් එක මෛත්‍රී කරන්න කියලා. ඔව්. හරිම ජීවිතේ වැදගත් වෙන කතාවක්. ඔව්. ඒක හාමුදුරු කෙනෙක් කුඹරක වඩිනවා. හ්ම්. මිනිස්සෙක් එනවා කලබලෙන් හාමුදුරුවන්ව තල්ලු කරන් යනවා. හ්ම්. ඔව්. කුඹුරේ අයිතිකාරයා ඇවිල්ලා ස්වාමීන් වහන්සේ නැගිටිනවා. රහතන් වහන්සේ ඔක්කොම කරලා රහතන් වහන්සේට සිවුරත් හොදලා වේලලා දෙනවා. ස්වාමීන් වහන්සේ යනවා. ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඉන්න. මම මෙච්චර දේවල් කරා මට මොකුත් කිව්වේ නෑනේ. ඔව්. හරි ඒක කමන්නේ අර තල්ලු කරලා ගිහපු මිනිහට බැන්නේ නෑනේ. උඹ උඹට කරගත්තා ඌට කරගත්තා. උඹලා දෙන්නගෙන් එකෙක්වත් මට කරපු දෙයක් නෑ කිව්වා. පැහැදිලිවම අපි කරන්නේ අපිට නෙමෙයි ලෝකයට විශ්වයට. අපි යමක් කරාම අපිට ඒක ප්‍රතිඵල රිටර්න් එක හම්බ වෙනවා. අපි යමු මතුගමට. අසන්තා ඉන්නව මතුගමින්. ආයිබෝන් ඔබට. ආයිබෝන් මාත්‍යා. ඔව්. කියන්න උපන්දිනේ. උපන්දිනේ 2003 මැයි 23 වෙනිදා. 2003 මැයි 23 අසන්තානේ. ඔව් මම පුතාගේ හරි හරි අපේ 2003 කොහොමද පුතා කියලා තේරෙන්නේ? ඔයාට 2003 ඉපදෙන්න බෑ කියලා අපිට කටහඬෙන් තේරෙනවා. හරි. උපන් වෙලාව? උපන් වෙලාව 2:53. ඇහුන්නේ නැහැ. 2:53. උදේද සවස 2:53 14:53. කොහෙද ඉපදුනේ? කොළඹ. කොළඹ කාසල්ද? කාසල් මහත්තයා. හරි. 2003 මැයි 23. 2003 පුතාගේ නමත් පොඩ්ඩක් කියන්නකෝ. සහන් 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 සහන්. 2003 මැයි 23 14:53ට. කොළඹ. කාසල් වීදියේ ප්‍රොමිස් කාසල් වීදියේ කාන්තා රෝහල. එහෙමනේ උපැන්නේ තියෙන්නේ. ඔව් කොළඹ. දරුවා කන්‍යා ලග්නෙන් ඉපදලා තියෙන්නේ. හොඳේ? ඔව් මන්ත්‍යා. එතකොට මෙන්න මෙහෙම එකක් තියෙනවා. මම සාමාන්‍යයෙන් පොල්ලෙන් ගැහුවා වගේ කියන මිනිහනේ. දැන් මට මෙහෙන් කියනවා සමහරවල්ලානේ මැනේජ්මන්ට් එකෙන් අනේ මිනිසුන්ට ඔහොම කියන්න බෑ මිනිස්සු බය වෙනවා කියලා. හරිද? නමුත් අර මගේ කැත ගතිය තියෙන්නේ මම දැක්ක දේ හරියට කට කෑවත් කියනවා. දරුවා සාමාන්‍ය පෙරද උසස් පෙරද කරන්නේ? උසස් පෙර මහත්තයා. නියත වශයෙන්ම විශ්වවිද්‍යාල වරම් අහිමි වෙයි. නියත වශයෙන්ම විශ්වවිද්‍යාල වරම් අහිමි වේ. නමුත් රවිබුද්ධ ඥානකාරක යෝගය අර්ධ වශයෙන් පිහිටා තියෙනවා. ඒ හේතු කාරණා මත එයාට පාඨමාලාවක් ඩිප්ලෝමා එකක් තුලින් යම්කිසි වෘත්තීය සුදුසුකමක් හදාගන්න පුළුවන් වෙයි. නමුත් ඍජුව විශ්වවිද්‍යාලය යන්න බෑ කිසිම හේතුවක් මත. මොකද දැන් මේ ගෙවෙන කාලය තුල කොල්ලා හොඳට කාලා බඩුවට තියාගෙන බුදිනවා. පාඩමට ඇති උනන්දුව අඩු වී ඇති බව දකිමි. දැන් මේ සිකුරුගේ කාලේ උසස් පෙළ ප්‍රතිඵල අඩු වෙනවා. උසස් පෙළ ප්‍රතිඵල අඩු වෙනවා. මට මෙන්න මෙහෙම දෙයක් කියන්න. මම මෙයා තලෙලුයි කිව්වොත් ඔයා හා කියයි. නමුත් මම මෙයා කළුයි කිව්වොත් ඔයා මොකද්ද කියන්නේ? එයා තලෙලුයි. අම්මට තලෙලුයි මට කළුයි. ඒ ළමයා කළු නම් හරියටම හරිය කේන්දරේ. එහෙමනම් උසස් පෙළ ප්‍රතිඵල පහතර වැටෙනා බව කනගාටුවෙන් කියනවා. නමුත් මෙයාගේ කේන්දරයේ අනුව මෙයාට හොඳ යෝග තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මාර ලැබීමක් තියෙන දරුවෙක් සල්ලි උඩ පීනන්න පුළුවන් හරියට වැඩේ කරගත්තොත්. ඔව්. එතකොට දරුවාගේ කර්මය ශෝධනය කරමු. මොකද්ද ප්‍රශ්නේ? නේ? දරුවාගේ කර්මය ශෝධනය කරමු. ඉතින් මේ පුළුවන් නම් ඇවිල්ලා මාව හම්බ වෙලා කතා කරන්න. එතකොට අපි යාගේ ශාරීරික දුර්වලතා මේ කර්මවල ප්‍රශ්න මේ දේවල් ඔක්කොම බලලා අවශ්‍ය කරන ඩයග්නොස් එක කරලා දෙන්නම් ප්‍රශ්නයක් නැහැ. හා. හරි? හරි. එහෙමනම් වෙලාව කොහෙද කතා කරන්නේ? අජන්තා මතුගම. මතුගම. හරි. අපොයින්ට්මන්ට් එකක් දාගන්න හම්බ වෙන්නෙන්න ඔය ඕරා බලන දවස් වලට විතරක් අංජලි මිස්ටර් කතා කරලා සමහරට මේ සතියේ බදාදා විතර පුළුවන් වෙයි. එහෙම වුණොත් අපොයින්ට්මන්ට් එක ගත්තොත් වරද්දන්න නැතුව එන්න. මොකද අනේ මිනිසුන්ගේ අවස්ථාවක් තමයි ඔයාට දෙන්නේ. හොඳේ? හරි වහින සතියේ බදාදා මාර්ක වැඩවලට නෑ කමන්නේ. ඔයාගේ අවශ්‍යතාවය ඔෆිස් එකට කියන්නකෝ. මෙන්න මෙම VF මේ සියතෙන් බැලුවා අපි මේක මේ කේන්දරයේ. එතකොට නැවත එන්න ගියා මෙයාට මේ අපල තියෙනවා මේ දේවල් තියෙනවා කියලා මෙයාගේ චක්‍ර ටික බලලා මොන මොන දේවල් බලලා ඕරා එක බලලා ඒ ටික කරලා මෙයාගේ අධ්‍යාපන දියුණුවට යම්කිසි ප්‍රතිකාරයක් අපි කරන්නම් කියලා කියන්නේ. හරි හරි ඕකේ. බොහොම ස්තුතියි ඔබතුමියට. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ මුදල් ගෙවා ජන්මපත්‍රය පරීක්ෂා කර ගැනීම සඳහා පමණක් 071 71 166 166 WhatsApp එහෙම කියන්න අවශ්‍ය නැහැ. මොකද මම මුදල් ගෙවුවොත් විතරයි බලන්නේ. පැහැදිලි පැහැදිලි ඒ කාරණාව කියා ගන්න ඕන හින්දාම තමයි මම එහෙම කිව්වේ. ඕ නෑ මෙහෙමනේ සමහරු දැන් ඔය දැන් මේ වැඩසටහනේ කොච්චර එවන්න එපා කිව්වත් SMS 6700ක් එවනවා. අපරාධනේ WhatsApp. ඊට පස්සේ සති දෙකක් විතර ගිහිල්ලා මගෙන් අහනවා මට මතකත් නෑ කවුද කියලා. සර් අපි කේන්දර දෙකක් කියවිලාදී බැලුවද? මං අහනවා සල්ලි ගෙවලා රිසිට් එක ගෙව්වද? නෑනේ සල්ලි ගෙවන්නත් ඕනද? අස්ස රිසිට් එක ගෙවලා නැත්තම් බල්ලා නෑ ෂුවර් එකට. මොකද මේ රිසිට් එවාපුවත් බලා ගන්න බැරුවයි ඉන්නේ. දැන් උදේ වැඩ කරා දැන් හැන්දෑවෙත් වැඩ කරනවා. 6න් පස්සේ ඔන්ලයින් කට්ටියට. ඉතින් ඒක නිසා නිකරුණේ ඔයාගේ වෙලාවයි මගේ වෙලාවයි නාස්ති කරන්න එපා. රිසිට් එක පැහැදිලිව ලියලා ඒ ටික කරලා එවන්න. පුබුදු බලාපොරොත්තුෙන් ඉන්න පොළොන්නරුවෙන් ජීවිතේ අනාගතය පුබුදුමත් කරගන්න. අපි ඉස්සෙල්ලා ජයත්තර කතා කරා පොළොන්නරුවේනේ. ඔව්. හරි පුබුදු. හෙලෝ. Pubudu, Pubudu, harda, ah, Pubudu kegiatan apa yang upan dini? Dia namanya, Dedas namanya ada? Nek, oh, Mami ini dua kilo. ආදුව ගේකනේ ඒකනේ දැන් මම බැලුවේ උගුර අඩත් එක මේ 2009 වෙන්න බෑ කටහඬ 2009 මැයි 10 උපන් වෙලාව රාත්‍රී 10ට ඒ කියන්නේ 22ට පොළොන්නරුව 22:02ට North Central පොළොන්නරුව ධනු ලග්නය මෙහෙමයි. తాවකාලික අධ්‍යාපන බාධාවක් තිබුණත් විශ්වවිද්‍යාල උපාධිය ස්ථිර වශයෙන්ම ලබා ගන්නා දරුවෙක්. අපි දන්නේ කොයි ශාස්ත්‍රයකින් විශ්වවිද්‍යාල උපාධිය ලබා ගැනීමද කියලා. නමුත් ස්ථිර වශයෙන්ම උසස් අධ්‍යාපනයේ හිමි උසස් පෙළට පිටිපස්සෙන් මට තවත් අධ්‍යාපනයක් පේන්න තියෙනවා. දැනට ටිකක් කම්මැලි ගති තියෙනවා ඇති. ඒවා ලොකු ප්‍රශ්න වශයෙන් මම දකින්නේ 2023 තුන්වෙනි මාසේ 2 දක්වා සාමාන්‍ය ලෙස අපලත් 2025 9:20 දක්වා තදබල අපලත් දරුවාට තියෙනවා. එතකොට ලියලා තියාගන්න 2023 මාර්තු මාසේ 2ට පෙර දැම්ම ඕනේ. 2023 මාර්තු මාසේ 2 වෙනිදාට පෙර මේ ජන්මයාට ඒ කියන්නේ ජනවාරි වල විතර මේක කරන්න ඕන. හොඳේ? නාගර්ජුන යන්ත්‍රයක් සහ සරස්වතී තෙල් සුරයක් පළදලා අධ්‍යාපන දියුණුවට සෙත් කවෙයි අඩුම තරමින් එක අවුරුද්දක්වත් කියන්න වෙයි. හරිද? එතකොට දැන් ටිකක් කම්මැලිනේ. ඔව්. ඒතකොට අධ්‍යාපනයේ ලකුණුත් අඩු වෙලා තිනවා දැන්. හොඳේ? එතකොට 2023 දෙකෙන් පස්සේ ලකුණු අඩුම වෙන්න තියෙනවා. දැන් ඒක මගෙන් බ්ලොක් එකක් කරන්න තමයි හදන්නේ. දැන් මෙහෙම අඩු වෙච්ච එක මෙහෙම යන්තම් නග ගන්න තමයි try එකක් දෙන්නේ. නැත්තම් බිමටම වැටෙනවා. එතකොට 2025 ගෙන් තව ලොකු කාලයක්නේ. ඒ නිසා දැන් එතකොට O level කිට්ටුයි. එතකොට මේ කාලේ ඉගෙන ගත්තේ නැත්තම් O level වලට මුහුණ දෙන්න බෑ. මොකද මේ ෆවුන්ඩේෂන් එක වැටලා නැහැ හරියට පොඩි කාලේ. ඒ නිසා මේක මෙයාට කරන්න වෙනවා මේ ටික කරගන්න. මං කිව්ව මත නාගරජුන යන්ත්‍රයක් දාලා සරස්වතී තෙල් සූරයක් දාලා සෙත් කවියක් කියන්නේ ඒ ඇති. අපි හිටියොත් ඕ ලෙවල් කිට්ටු වෙද්දී 9 පන්ති අන්තිම වෙනකොට 10 පන්තියට යනකොට නැවත කේන්ද්‍රය බලලා අපි යම්කිසි ප්‍රතිකාරයක් කරමු ඕ ලෙවල් හොඳින් සමත් වෙන්න. ඕ ලෙවල් කොහොම සමත් වුණත් මට්ටම් එච්චර ප්‍රශ්නයක් නෑ. මෙයා විශ්වවිද්‍යාලය යන නිසා. දැන් ඔයා විශ්වවිද්‍යාල උපාධි සහතිකයන් රස්සාවකට ගියාම කවුරුත් අහන්නේ ඔයාගේ ඕ ලෙවල් කොහොමද කියලා. ඒ වැඩක් නෑනේ කහන්න. හරිද? ඒ ලෙවල් ඒව වැඩක් නෑ. උපාධිය නම් උපාධිය එච්චර. ඒ නිසා මෙයා උපාධියක් ගන්නව බය වෙන්න එපා. ඉතින් එහෙම කිව්වා කියලා දැන් ළමයට අඳට පැනලා බුදියන්න බෑද? උපාධියක් ගන්නවා කියලා කිව්වා ෂුවර් එකට උපාධිය හම්බ වෙනවා. මම මොන කෙහෙම් වලට පාඩම් කරනවද මම බුදියනවා කියලා. ඊට පස්සේ ගෙදර ඒ හොයාගෙන. ඔව්. අන්න කර්මයේ ශෝධනය කරගන්න ඕනේ. තේරුණානේ? හරි. 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 හොඳයි පුබුදු මහත්මයා බොහොම ස්තුතියි. ඔබට අවශ්‍ය පිළිතුර ලැබුණා. මම හිතන්නේ ඉතා ඉක්මනින් ඔබේ තොරතුරු කිව්වොත් එහෙම තවත් කෙනෙකුට අවස්ථාව දෙන්න පුළුවන්. ඒ කියන්නේ Taman මේ මෛත්‍රී සිතින් යුක්තව මෛත්‍රී සහගතව තවත් කෙනෙකුට අවස්ථාව සලසනවා කියලා Tamanගේ ප්‍රශ්න ටික කෙටියෙන් ගැහුවොත් ඒකත් ඉතාම වටිනවා. ඔව්. කර්මයේ ශෝධනය කරගන්න පුළුවන්. ඒ කර්මය කියන්නේ මට හිතෙනවා නිකන් අර බැංකුවේ පාස් පොත වගේ කියලා. අපි දාන ඩිපොසිට්. Yes. ත ඉන්ට්‍රස්ට් එක හම්බ වෙනවා. කර්මයේ ශෝධනය කරගත්තම අපේ ඩිපොසිට් එකට අපේ ඉන්ට්‍රස්ට් එක හම්බ වෙනවා. ඒ කියන්නේ අපි කවුරු හරි ගැන වැරද්දක් හරි බනිනවා හරි ගහන්න හරි යනවා නම් හැමතිස්සෙම හිතන්න ඕනේ. මතක තියාගන්න රිටර්න් එක හම්බ වෙනවා කියලා. ඩිපොසිට් එක දාගන්න අපේ account අපේ account එකට තමයි ඩිපොසිට් එක දාගන්නේ අපි. අපේ බැංකු ගිණුමේ ශේෂය තමයි වැඩි වෙන්නේ. යන දාට ඉතින් પાස්පෝර්ට් එක බැංකු පොත සාක්කුවේ දාන් යන්න වෙනවා. අනිත් පොත් සාක්කුවේ දාන් යන්න බැරුණාට යනකොට ওই ටික ඔක්කොම මිටි බැඳලා ගෙනියන්න වෙනවා. දැන් කාශ්‍යප බුදුහාඳුරෙන් කාලේ අපාගත වෙච්ච හාමුදුරුවෝ ගෞතම බුදුහාඳුරෙන් කාලේ සර්පෙක්නේ. ඔව්. මහා භද්‍ර කල්පයක් තුල. ඒතර හිතා ගන්නකො වැඩේ වරද්දගත්තොත් කවදාපහු මං හිතන්නේ ආපහු මනුස්සාත්මකට යන්න පුළුවන් වෙයි. ඒකනේ මහා ඇලෙක්සැන්ඩර් රජුරෝ අවසන් ගමන යනකොට අත් දෙකේ පෙට්ටියෙන් එළියට දාලා යන්නේ. මොකද මේ අධිරාජ්‍යයක් ගෙනියන්න කිසි දෙයක් නැහැ කියලා පෙන්නවා. අපි යනවා මේ ගාල්ල බද්දේගවට. ඔව්. ඔහු දුරකථනයෙන් ඉවත් වෙලා කිනම් හෝ හේතුවක් නිසා මොකද කර්මය ඒ අවස්ථාව ලැබෙන්නේ ළඟටම ඇවිල්ලා ඔව් ලැබෙන්න තියෙන එහෙනම් තව කෙනෙක් බලන්න සම්බන්ධ කරන්න තවත් කෙනෙක් සම්බන්ධ කරගන්න අතරතුරේදී විශේෂයෙන් මතක් කරන්නට ඕනේ අපේ ආධ්‍යාත්මවේදී විසර චාණක්‍ය මානගේ මහත්මයා ගාවට ආවොත් නිවැරදිව වටේ යන්නේ නැතුව ඍජුව කියනවා කෙලින්ම භාව කේන්දරේ හරියට පරීක්ෂා කරගන්න පුළුවන් පලාපල කතනය කරනවා නැකත් සෑදීම මංගල නැකත් සෑදීම විශේෂයෙන්ම පොරොන්දම් පරීක්ෂාව ජීවිතේ වැදගත්ම වෙන දේ හරි පොරොන්දම හරියට ගලප ගත්තොත් කවදාවත් ප්‍රශ්නයක් නැතුව ජීවිතේ අවසානයේ දක්වා යන්න පුළුවන් අර නකුල මාතා නකුල පිතා වගේ ජීවත් වෙන්න පුළුවන් පොරොන්දම් හරියට ගලප ගත්තොත් ඒ සියලු දේවල් වලට මුදල් ගෙවා මේ කටයුත්ත කරගන්න පුළුවන්කම තියෙනවා 0714 166යි 166 දුරකථන ඔස්සේ වගේම තමයි 0714 166 දරන දුරකථන අංකයෙන් කාර්යාලය අමතලා විසර චාණක්‍ය මහත්මාව සම්බන්ධ කරගන්නත් පුළුවන්. නෑ මටත් ඒ දුරකථන අංකයෙන්ම කතා කරුව හැකි. මම කියන්නේ නිතර කතා කරන්න නිතර නෙමෙයි WhatsApp පණිවිඩයක් තියන්න මට. ඔව්. ඒ WhatsApp පණිවිඩයක් තියුවම මම ඒ WhatsApp පණිවිඩයට කතා කරනවා. නිරන්තරයෙන් WhatsApp කෝල් ගනිමින් කරදර කරන්න එපා. මොකද මම වැඩක නම් මම WhatsApp එක බලන්නේ නැහැ. එතකොට WhatsApp පණිවිඩයක් තියලා තිබුවොත් මම ඒ පණිවිඩයට අනිවාර්යෙන් සියලුම දෙනාට රිප්ලයි කරනවා. ඊයේ උදේ ඔබ පෝරුව මත දුටුවා. පිළියන්දලින් කල්දේරා මහත්මයාද? හෙම්රි කල්දේරා මහත්මයාද? ඔහුත් ගිහිල්ලා තාප්පස්සේ. මම හිතන්නේ අර අපේ දුරකථනේ වැරද්දද රටේ දුරකථන මාර්ගවල වැරද්දද මන් දන්නේ නැහැ. මට පේන්නේ මේ අර එක පිට එක හැමතුම්ම ඇවිල්ලා. එක පිට එක හැමතුම්ම ඇවිල්ලා දැන් ඔව් තවත් කෙනෙක් අවස්ථාව ලබා ගන්නවා. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්. ඔබතුමිය. ධම්මිකා කතා කරන්නේ. හරි. නුවරඑළියෙන් කතා කරන්නේ. නුවරඑළියෙන්. වහිනවද? අගෝස්තු මාසේ 24 ඔව් කියන්න වේලාව පෙරවරු 3:43ට පෙරවරු ඔව් කොහෙද පුදුනේ නුවරඑළියේ හාව එළියේද ඔව් හන්ද නැති හින්දා ප්‍රශ්නයක් නෑ ආවලි හිටියන. ආව හිටියේ ප්‍රශ්නයක් නෑ. කටකලක් නෑ. ඔව්. කසාද බැඳලා නෑ. බැඳලා තින්නේ. ඒක අවුරුදු 30න් පස්සේද බැඳේ? ඈ? අවුරුදු 23 බැඳ. එහෙනම් දරුවෝ මේ වෙලාව වැරදි. මේ උපන් වෙලාවේ දෝෂයක් තියෙනවාය. එතකොට ඔයාට අවුරුදු 29 දක්වා මේ කේන්දරයේ තුල යුග දිවියක් නැත. හරිද? ඒ නිසා මේ කේන්දරයේ යුග දිවිය ගැන කියන තැන උපස්ථාන වැරදි. දැන් මට කියන්න මේ වෙලාවේ ඔයාගේ රැකියාව එහෙම තියෙනවද කියලා? කොහොමදත් මෙහෙමයි. මේකේ උපන් වෙලාව වැරදි නිසා ඔයා උසයි ටිකක් නේ. අඩි 5 අඟල් 2කට වැඩි උසයිනේ. කොච්චර උසයිද? හරි. කොහොමදත් මෙහෙමයි නෝන කතන්දරේ. මේකේ මේ විවාහය ගැන කියන පලාපලය වැරදි නම් මේ කේන්දරයේ උපන් වෙලාවේ ප්‍රතිශෝධනයක් කරන්නට ඕනේ. ඒ නිසා අපිට මේක මෙහෙම කලබලයට බැලිය නොහැක. තේරුණාද? ඔව්. හරි කේන්දරයක් හදාගන්න එපා ඔක්කොම කලින්. ඔව් එතකොට ප්‍රශ්න මේක වෙනස් කරගෙන උපස්ථාන බල ඔයාගේ ජීවිතයේ තියෙන තොරතුරු මේ කේන්දරයට ගලපන්න ඕන. ගලපුවම නිවැරදි වෙලා අපිට හදාගන්න පුළුවන්. කාලාංශ කේන්දරෙන් නම් කොහොමවත් හදන්න පුළුවන්. හරිද? මේකිනුත් එහෙම හදන්න ඕනේ. හරිද? ඒක නිසා මේක දැන් නොබලෙමු. හරි. මොකද කියන්නේ? ගොඩක් කරදර වෙන්න ඇති. ඔයා බලාපල කියන පදරෝ දැන් මේ කේන්දරෙන් මට පේන දෙන්නේ මම ඔයාට කියන්නේ. ඒක නිසා මේ කේන්දරේ උපන් වෙලාව නිවැරදි නෑ. මට මේක බලලා බොරු කියන්න බෑ. යම් තැන් පේන ඔයා උසයි කියලා පේනවා. ඒ වගේ දේවල් පේනවා. නමුත් එහෙම කියන්න බෑ බලාපල. හොඳේ? හරි බුස්සන්නයි. ඕක තමයි කතිකාවතේදී කිව්වේ. ඕක නැති කරගන්න දුරු කරගන්න පුළුවන් මාර්ගයේ කර්මයේ ශෝධනය කරගන්න. ඔබට කරදර ප්‍රශ්න බාධක හිරිහැර තියෙනවා නම් අපිට ඒවා ඉවත් කළ අපිට නෙමෙයි අතර ඔබට මේවා ඉවත් කරගන්න පුළුවන්. අර කිව්වා වගේ මෛත්‍රී භාවනාව කරන්නකො මාසයක් විතර උදේ විනාඩි 15යි හවස විනාඩි 15යි. ගොඩක් තියෙන ප්‍රශ්න මගහැරලා ආවි. ඔබතුමා විශේෂඥෙක් මේ ඵලදායි සෙත් කවි රචනය කිරීමට මම හිතන්නේ ඒ තුලින් බොහෝ දේවල් සමනය කරගන්න පුළුවන්. 100ක්. ඔව්. අපි සෙත් කවි ලියුවොත් ආයේ කතන්දර දෙකක් නැහැ. වැඩේ හරියනවා. එච්චරයි. චන්දන මහත්මයා වීර කැටියෙන්. ආයිබෝන් චන්දන මහත්මයා. රූපවාහිනී යන්ත්‍රයේ හඬ නම් අඩු කරන්න ඕනේ රජෝ නැත්තම් බෑ. හොඳයි. චන්දන මහත්මයා උපන් දිනේ කියන්නේ? උපන් දිනේ ආ? උපන් දිනේ මාසේ 2014යි. ආ ළමයෙක්ගේ බලන්නේ? පුතාගේ 2014යි. 10යි සැප්තැම්බර් ඔක්තෝබර්. ඔක්තෝබර් 17. හරි. උපන් වෙලාව? උපන් වෙලාව සවස 2:56ට. ඔව් මතේ. කොහෙද ඉපදුනේ? තංගල මූලික රෝහල. සදන් ප්‍රොන්ස්. තංගල මූලික රෝහල. දන්නවා. තැන දන්නවා. ගමේනේ. හරි. දැන් මෙහෙමයි. අවුරුදු 8ක ළමයෙක්. ඔව් සර්. හරිද? රවි බුද මහා ඥානකාරක යෝගයේ තිබෙන අතර අධ්‍යාපනයේ සම්බන්ධ උපස්ථානයට ගුරු සම්බන්ධ වී ඇත. රූපවාහිනී යන්ත්‍රයේ හඬ හොද්දටම වැඩි කරලා තියෙනවා. අනේ කරුණාකරලා අඩු කරන්න නැත්නම් ඔබතුමාට උත්තර දෙන්න බැරුව යනවා. එහෙනම්ද චන්දන මහත්තයාට එහෙනම්ද? එහෙනම්. ඔව්. දැන් දරුවට මේ වෙලාවේ රාහු තියෙන්නේ. එතකොට රාහු මාරකස්ථානේ ඉන්නවා අවුරුදු 11යි මාස 10යි දින 23ක් ඉස්සර වෙනකම් දරුවාට රාහු ඉන්නවා. එතකොට මේ රාහුගේ කාලයේ දරුවාට යහපත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මතක තියාගන්න වැටීම්, තුවාල වීම, සමහරට ශල්‍ය කර්ම, අපි කියනවා මේ මතක ශක්තිය අඩු වීම, අධ්‍යාපනයේ කඩා වැටීම, අධ්‍යාපන දක්ෂතා අඩු වීම, අනික හයිපර් ඇක්ටිව්, එක තැනක ඉන්න බැරි ගතිය, අර පස්සපැත්තට පෙට්‍රල් ගහපු බලු කුක්ක වගේ. ඒක තමයි හොඳටම තියෙනවා. මොකද පස්ස පැත්තට පෙට්‍රල් ගහපු කෙනෙක්නේ. ඔව්. පස්ස පැත්තට පෙට්‍රල් ගහපු බලු පැටියා වගේ එහෙම හේතුවා. ඔව්. ඉතින් ඒවා ඔක්කොම ළමා කාලයේ සිද්ධ වෙන දේවල් රාහුත් එක්ක. ඒවා ප්‍රශ්න නෙමෙයි මට. හරිද? ඒවා කිසිම ප්‍රශ්නයක් නෑ අපිට. ඉතින් එතකොට අවසාන ප්‍රතිඵලය ළමයා උපාධියක් ගන්නවා. ඔයාට ඒකනේ වෙන්න ඕනේ. ඉස්කෝලේ කොහෙද? ඉස්කෝලේ ගමේ ඉස්කෝලට යන්නේ. කමන්න කමන්න කොයි ස්කෝල්ට යවුවත් ඉතින් දැන් ඒ ලෙවල් එහෙම කරනකොට මේ වීර කැටියර් සෙන්ට්‍රල් එක නැත්තම් රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයට දාන්න ඒ ලෙවල් හොඳට කරගන්නේ ප්‍රශ්නයක් නැහැ. හරිද? ඔව්. එතකොට මේ ඒ ලෙවල් කරගන්නේ ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයාගේ ජීවිතේ වාසනාවන්තයි. දැනට මේ තියෙන තත්වයන් මගහරවා ගන්න අවශ්‍ය නම් විතරක් ඔයාට. ඔයා කැමති නම් විතරක් ඔයාට අවශ්‍යයි කියලා හැඟේ නම් නෝනත් එක්කත් කතා කරලා මොකද මේ මෙයාට අනතුරු හැම වෙන්න තියෙනවනේ. එතකොට ඔයාට පුළුවන් නාගර්ජුන යන්ත්‍රයක් එක්ක සරස්වතී තෙල් සොරයක් අධ්‍යාපන දියුණුවට දාලා සෙත් කවියක් කියන්න. නාගර්ජුන යන්ත්‍රයෙන් අපි කියනවා මේ අපල දුරු වෙනවා, මේ රාහුගේ බලපෑම අඩු වෙනවා, අත්‍යවශ්‍ය අඩු වෙනවා, නවතිනවා. එතකොට මේ සරස්වතී තෙල් සොරේ මතක ශක්තිය වගේ අධ්‍යාපනයට අවශ්‍ය කරන දේවල් ඇති වෙනවා. සෙත් කවියෙන් අධ්‍යාපන දියුණු. ඉතින් ඒ ටික කරගත්තරන් ඇති. ඉතින් ඔෆිස් එක කන්ට්‍රැක්ට් කරලා අංජලි මිස්ගෙන් හිටුවදී ඕවා කරගන්න විදිය අහගෙන හැකියාවක් ඇත්තම් පමනක් කරගන්න. හොඳයි මහත්තයා. මේ අනිවාර්යෙන් ඒක කරගන්න මහත්තයා. මේ මම නම්බරේ කතා කරලෙමුත් මේ දිනක් එක කරගෙන. එන්න ඕනේ නෑ අනි ළමයෝ. එන්න එපා. කතා කරගන්නකෝ ඉස්සෙල්ලා. හරිද? හා හා. අනික ඔයා වීර කැටි දැන් මෙහෙ ගෙන්නවා කියන්නේ මොන තරම් අපරාධයක්ද? කොච්චර දුරක්ද? චන්දර මහත්මයා බොහොම ස්තුතියි. මම මේ කල්පනා කළේ මේ ලබා දෙන අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. ඔව්. මේ සුව නින්දක් ලබන්න පුළුවන් වෙලාවට මිනිස්සු ඉන්නේ කැප වෙන්නේ. අපිත් එහෙමනේ. ඒක තමයි මම මේ ඔබට තමයි කියන්නේ. ඔව්. ගමේ කෙනෙකුටනේ උදව් කරේ. ගමට විතරක් නෙමෙයි. ඔබ ඇවිල්ලා විශ්වයට උදව් කරන කෙනෙක්. විශ්ව දරුවෙක්නේ. ඔව්. හොඳයි. එහෙමනම් තවත් අයට අවස්ථාව ලබා දෙන්න ඕනේ. මේ අතරතුරේදී කියන කාරණාවක් දෙන විශේෂයෙන්ම මේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන ලොකු ගැටලුවක් තියෙනවා. දරුවන්ගේ හිත එක තැනක නෑ. විභාගයේ අත ළඟ, අත පොත ළඟ, පොත හිත ළඟ එහෙම එක එක ප්‍රශ්න තියෙනවා. ඒ නිසා දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කර ගැනීමට අවශ්‍ය නම් අධ්‍යාත්මවේදී බිසර චානක්‍ය මහත්මයාගේ ඒ අදාළ ගුරු හරුකම් ලබා ගන්න කියන කාරණාව මතක් කරනවා. අපි තවත් දුරකථන ඇමතුමකට අවස්ථාව ලබා දෙන්න සූදානම්. කුමාර මහත්මයා. කුමාර මහත්මයා ටීවී කඩු කරන්න. ඔබේ රූපවාහිනී යන්ත්‍රයේ හඬ අඩු කරලා ඔබේ ප්‍රශ්නේ ඉතා ඉක්මනින් කියන්න. ඔබේ තොරතුරු කියන්න ඉක්මනට අපිට. මාසු දෙක. මට මුකුත් ඇහුන්නේ නැහැ. 1970 ඔබේ දුරකථනයේ මාර්ගයේ කිසියම් අවහිරතාවයක් තිබෙනවා. මම හිතන්නේ නිෂ්පාදන කණ්ඩායම අපිට මේ පැහැදිලි නෑ. ඔහු මේ ඒ නිසා ඔබේ දුරකථනයේට නිවැරදි සංඥා ලැබෙන තැනක පමණක් ඉඳලා ඔබ අපිට කතා කරන්න. මොකද තවත් දුරකථන ඇමතුමක් තියෙනවා මම හිතන්නේ. එහෙනම් යොමු කරන්න එක බලන්න. ඔව්. අපේ නිෂ්පාදන කණ්ඩායම අවස්ථාව ලබා දෙයි. අයිබෝන් ඔබට. අයිබෝන් සර් මගේ දුව කේන්දරේ. ඔව්. දුවගේ නම කියන නෝනා? ශෙහාරා. ශෙහාරා. උපන්දිනේ 2004 908 උපන් ස්ථානය බදාදා සවස දෙක පසුවි විනාඩි 44ට ඔව් ඇඹිලිපිටිය රෝහල ඇඹිලිපිටිය 2004 9 වෙනි මාසේ සැප්තැම්බර් මාසේ 8 වෙනිදා 14:44ට ඇඹිලිපිටිය 14:44ට ඇඹිලිපිටිය සබරගමුව පලාතේ ඇඹිලිපිටිය බිනර මාසේ ඉපදුණු බිනරමලි ධනු ලග්නය කෙල්ල මෙහෙමයි අධ්‍යාපන දුර්ලතා නම් ගොඩාක් තියෙනවා මේ වෙලාවේ කියන්න කනගාටුයි උසස් පෙළ කරනවාද එතන පුංචි ප්‍රශ්නයක් මට පේනවා. ඉතින් මම පොල්ලෙන් ගැහුවාගේ උසස් පෙළ ෆේල් වෙනවා කියලා කියන්නේ නැහැ. නමුත් වෙන්නේ ඒක. නමුත් මම ඔයාට කියනවා මෙයා උනන්දු කරවන්න. මොකද මේ උසස් අධ්‍යාපනය කඩාකප්පල් වීමේ යෝගයක් ඍජුව තිබුණත් රවි බුද මහා ඥානකාරක යෝගයෙන් පොඩි මුක්කුවක් ගහන නිසා දරුවාට ඍජුව හෝ වක්‍ර ආකාරයෙන් උසස් පෙළට වඩා වැඩි අධ්‍යාපනයක් ලබා ගැනීමේ වාසනාව තියෙනවා. හැබැයි ඕගොල්ලෝ ඒ වාසනාව පාද ගන්න ඕනේ. හරිද? උසස් පෙළ තුන් සැරේම කළා හරි ගියේ නැහැ කියලා රස්සාවකට යන්නේ නැතුව හරිද? උසස් පෙළ එක සැරයක් කරලා බලලා තමන්ගේ දක්ෂතාවයේ තේරුම්ගෙන ඕනනම් බාහිර උපාධියක් කරන්න පුළුවන් නැත්නම් පාඨමාලාවක් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය පාඨමාලා කරපු සමහරව ඉන්නවා කම්පැනිස් වල CEO ලා වෙලා ප්‍රධාන විධායක නිලධාරීන්. උපාධි කරපු කට්ටිය බොහෝ විට ඒගොල්ලෝ යර්ථේ වැඩ කරනවා. උපාධි කරපු කට්ටිය බොහෝ විට ඒගොල්ලෝ යර්ථේ වැඩ කරනවා. ඒ නිසා මේ දරුවා මෝඩ නෑ. සෙනසුරු විසින් දරුවාගේ අධ්‍යාපනයට බාධා ඇති කරන බව දකිමි. ගුරුත් මේකට සම්බන්ධයි අනුබල දෙනවාය. හොඳයි. ළමයා ටිකක් උසයි නේද? ඔව් උසයි. එතකොට උසයි ටිකක් සුදුයි. ඔව්. උසයි අපි කියන රතුයි කියලා. ඔකට රතු නෙමෙයි අපි කියන සුදුයි කියලා. එතකොට ශරීරාංගෝපාංග ලක්ෂණයි මම දරුවා ළඟ ඉන්නවද? ඔව් සර්. මම පොඩි කතන්දරයක් ඇහුවොත් ඔයා ඇත්තටම මට සීරියස්ලි උත්තරයක් දෙනවද? මෙයා බොරු කියනවා. දැනගන්න නම් නැහැ කිව්වා. එයාගෙන් අහන බොරු කියනවද කියලා? මම සිහාරෝ කියලා ඇත්ත කියන්නලු සිහාර කියනවා ඇත්ත කියලා කියන්නලු හරිද හරි බොරු කියනවා නෑ බොරු කියන එක ඇත්ත කියලා කියන්න කියලා කිව්වේ සිහාරය කේන්දරේ බොරු කියනවා කියලා දෙනවා විහිළුවට හරි බොරු කියනවා හරිද එතකොට එයයි සරගතිය නම් තියනද ඔව් සරගතිය කොහොමද තියනවා මෙයාගේ උප්පත්ති කේන්දරේ මොකද මෙයා පොලිස් කාර්යාවගේ චරිතයන්නේ තමුන්ට හිතිච්ච දෙයක තමයි කරන්නේ. තමුන් කොස්ස පෙන්නලා මෝල් ගහ කිව්වොත් මේක කියන්නේ කොස්සට මෝල් ගහ කියලාම තමයි. හරිද? එතකොට ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒවා මේ ප්‍රශ්නයක් නෑ. හැබැයි එතන පොඩි ගැටලුවකුත් මට පේන්න තියෙනවා. මේක දැන් මෙයාට විවාහ දෝෂයක් තියෙනවනේ. එතකොට මේ ගතිය දිගටම තිබ්බොත් විවාහ ජීවිතේ ආරවුල් වියවුල් යම් යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් අනාගතේට. බොරුත් කියන එකේ මෙතනත් ප්‍රශ්නයක් තිබ්බොත් එතකොට ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා ඒ ගැන කල්පනාකාරී වෙන්න. ඉතින් මේ මෙයාට දැන් මෙදාසරේ උසස් පෙළ මොනවයින්ද කරන්නේ? සයන්ස් වලින්. ආ සියලු සයන්ස් කාර්යෝ නැසෙනසුලුයි කිව්වලු. මෙහෙමයි. ශෙහාරා ඔයාට මාව ඇහෙනවද? ශෙහාරා නම් ඇහෙන්නේ නැහැ. ශෙහාරා ඉන්නේ මේ ඉස්සරහා කාමරේ. ආ හරි කමක් නැහැ. මෙයාට කොහොම හරි කරලා අමාරුවෙන් මේ වෙලාවේ උගන්වන්න. මෙයාගේ අධ්‍යාපනයේට මේ වෙලාවේ මං කියන සෙනසුරු ගුරු දෙන්නා වගේම බුදත් දැන් මට පේනවා බාධා කරනවා කියලා. ලියා ගන්නකො විෂ්ණු ආගෝර යන්ත්‍රය. මේවා කැමති නම් විතරයි කරන්නේ. හොඳේ මම මගේ යුතුයකමක් විදිහට මම ඩයග්නොස් එක කරලා බෙහෙත් ටික ලියනවා. විෂ්ණු ආගෝර යන්ත්‍රය සරස්වතී තෙල් සූර්ය පළඳා සෙත් කවි කියන්න. විෂ්ණු ආගෝර යන්ත්‍රය සරස්වතී තෙල් සූර්ය පළඳා සෙත් කවි කියන්න. ඒතකොට දැන් මම කොහොමද දරුවට අපලයි කියලා? ඔව් සර්. අපලයි කියන්නේ බ්ලැක් එනර්ජිස් අශුභ ශක්තිය. ඒවා ඉවත් කරලා සුභ ශක්තියෙන් දරුවාගේ කාමරය පාරම් කාමරය පුරවන්න පුළුවන් විදිහේ ප්‍රතිකාරමයක් මගෙන් අහගන්න. හරිද? එතකොට අශුභ ශක්තිය අයින් වෙලා සුභ ශක්තිය කාමරය තුල පිරනකොට දරුවාගේ කොන්ෂස් ලෙවල් එක ভাইබ්‍රේෂන් එක වැඩි වෙනවා. ඒ වගේම නිර්නාල ග්‍රන්ථි නියම විදිහට වැඩ කරනවා. එතකොට හෝමෝන ස්‍රාවය හරි ගිහිල්ලා මොලේ පෑදෙනවා. එතකොට පාඩම් මතකෙ හිටනවා. කරන කියන වැඩ හරියනවා. පැලයට වතුර දානකොට ගහ හැදිලා එනවා. පැලයට වතුර දාද්දි ගහ හැදෙනවා. දැන් දැක්කනේ අර කියපුද? ඔව්. මෙයාට කියනවා ඔළුවේ කැක්කුම. ඔව් ඒ ඔළුවේ කැක්කුම තියෙන අරව ප්‍රශ්න තමයි. නිර්නාල ග්‍රන්ථි දුර්වල වීම තුලින් එයාගේ ඇඟේ තියෙන හෝමෝන ස්‍රාවය වෙනස් වෙලා තියෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. එයාගේ මේ බ්ලොකේජස් තියෙනවා ඇඟේ. චක්‍රවල බ්ලොකේජස් තියෙනවා. එතකොට මේ උඩින් ලැබෙන ශක්තිය පල්ලෙහා චක්‍රවලට යන්නේ නැතුව මගෙන් බ්ලොක් වෙනවා. එතකොට මේ පැත්තේ කැක්කුම ඇති වෙනවා. සහස්‍රාර චක්‍රයෙන් ඇතිවෙන එකතු වෙන දේවල් ඒවා පල්ලෙහාට යන්න ඕන ඉතුරු චක්‍රات එක්ක සම්බන්ධ වෙන්න. ඒත් එහෙම සම්බන්ධ නැතුව මගේ throat එකෙන් එහෙම block වුණොත් මෙතනින් එතකොට මෙහෙ කැක්කුම එනවා. ඉතින් කොළඹේන වෙලාව නෑ වැඩක් නෑනේ. කර්ම දොස්තරවරුන්ට සුව කළ නොහැක බඩේ කැක්කුම තියෙන solar flex එකේ. ඒ නිසා පුළුවන් නම් ඇවිල්ලා ඉඳ තියෙන වෙලාවක ඕරක බලාගෙන චුට්ටක් අවශ්‍ය දෙයක් කරගන්න ඔක ටක් ගාලා අයින් කළ හැකි. හොඳයි. ඔබතුමීට මම හිතන්නේ නිවැරදි පිළිතුර ලැබුණා. බොහොම ස්තුතියි. මේ විශේෂයෙන්ම මේ ඔබ කිව්ව කාරණාවක් මේ ආගෝර ශක්තිය කියන්නේ පුදුමාකාර ශක්තියක්. ඔව්. මම අහලා තියෙනවා. බොහෝ විශේෂ ශක්තිය තියෙන යන්ත්‍රවල. හැබැයි ඒවා නිවැරදි විදියට ජීවම් කරලා හදන්න ඕන. නම විතරක් කතාවක් කියන්න ඔයාට. ඔව්. මම යන්ත්‍ර ගැන මම මේක කියන්න ඕන. දැන් ඔය මගේ අපේ මේ මගේ ආධ්‍යාත්මවේදියා නිලන්ද කුමාර මහත්මයා මේ දැන් පහුගිය කාලේ ඔය කොරෝනා කාලේ එහෙම ලොරල් ප්‍රශ්න තියෙන කාලේ තඹකොළ තිබ්බේ නෑනේ කොළඹ. ඔව්. දැන් ඔන්න තඹකොළ හොයන්න ගියාලු. ඉතින් ගියාට පස්සේ මර්දාන පැත්තේ බෙහෙත් කඩේකට ගිහින් තියෙනවා කියලා කිව්වම කොළඹින්. ඉතින් එතෙන්ට ගිහිල්ලා ඒක මම කියන්නේ කාගෙද කියලා ඒක මේ ඒ ගිහිල්ලා ඉතින් මේ ඇහුවලු තඹකොළ තියෙනවද ගන්න කියලා. තඹකොළ අපි ළඟ නැන්නේ අන්න අර ගෙදර තඹකොළ තියෙනවා පුළුවන් නම් කතා කරලා ගන්න කිව්වා. ඉතින් පස්සේ මේ ගෙදරට ගියාම දඩබිඩි ගාලා ගෙදර මිනිස්සු දොරහා ගත්තලු. පස්සේ කොළු බය වෙන්න එපා මම මේ මොකුත් ප්‍රශ්නයක් නෙමෙයි මම මේ තඹකොළ කෑල්ලක් ඉල්ලගන්න බින්දෙලා දී ගන්න ආවේ මට පුළුවන් නම් මේ මගේ ශාස්ත්‍රීය වැඩ කරලා මට තඹකොළ කීපයක් දෙන්න කියලා. එතකොට කිව්වලු තඹකොළ නෑ මහත්තයා මහත්තයාට ඕන යන්ත්‍රය කියන්න අපි දෙන්නම් කියලා. ආ හරිද? මේ ඉතින් ශරිශරි කියලා ගෙට ගත්තලු. ඊට පස්සේ අරගෙන බලනකොට එක එක જાතේ යන්ත්‍ර දඩ ගාලා මෝල්ඩ් වල ගහනවලු. ගහලා කාටද මේ විකුණන්නේ? මෙයා විකුණන්නේ ජ්‍යොතිෂවේදීන්ට. ඊට පස්සේ ජ්‍යොතිෂවේදියා යන්ත්‍රය ගන්න රුපියල් 150ට 200ට වැඩි වුණොත් 500ට. ඒතර 3500ක් 4000 5000ක් 10000 කර මේක රෝල් කරලා අතුල දාලා දෙනවා. ඇති දෙයක් නෑ යන්ත්‍රේ මෝල්ඩ් එකේ ගහලා තියෙන්නේ. මතක තියාගන්න යන්ත්‍රයක් අඳිනකොට හිත දියුණු කරගත්ත භාවනා කරන විශ්ව ශක්තිය ඇති මිනිහෙක් මෙහෙම එක ඉරක් ගැහුවත් යන්ත්‍රය බල ගන්න වෙනවා. නැගතකටයි ගහන්නේ. මෝල්ඩ් එකේ නෙමෙයි ගහන්නේ යන්ත්‍ර. වැරදි ඒවා කරේ එල්ලගෙන ඕ නේ අපේ ප්‍රශ්නයක් නෑ එල්ලන් හිටියට. හරිද? නිගන්ඨයෝ ජටිලෝ තාම ඉන්නවනේ. ඒ නිසා අපිට ප්‍රශ්නයක් නෑ. මම මේ දැනුවත් කිරීමක් කරේ. හොඳට මතක තියාගන්න යන්ත්‍රයක් හදන්න ඕන නැකතකට. යන්ත්‍රයක් හදන්න බලවත් ස්ථානයක්. ඒ වගේ යන්ත්‍රයක් හරිගස්සන විශ්ව ශක්තිය තියෙන ස්ථානයකට යන්න ඕන ඔබ. ඔබ පංහිඳක් පාවිච්චි කරන්න ඕන. ඒ පංහිඳේ එක එක ග්‍රහයින්ට අදාළ ඇඟිලි තියෙනවා. දැන් උදාහරණ ගුරුට නම් පංහිඳ මේ ඇඟිල්ලෙන් අල්ලන්න ඕන. සෙනසු රූට් නම් මේකෙන්. එහෙමයි පුරාණ පොතේ තියෙන පළවෙනි ඉර ගහන්න කියන්නේ ඒ ඇඟිල්ලෙන්. මේ යන්ත්‍ර විද්‍යාව ඒ තරම් බලවත්. මේ යන්ත්‍ර මන්ත්‍ර කරන කට්ටියත් පාඩම් ගන්න ටියුෂන් ගන්න අපේ වැඩසටහනට ලෑස්ති අපි යනවා දුරකථන එමතුමක් තියෙනවා. යන්ත්‍ර මන්ත්‍ර කරන කට්ටිය පුළුවන් තරම් කියවන්න දන්න කට්ටියෙන් අහන්න. කාලේන ධම්ම සාකච්ඡා ඒ තම මංගල මුත්තම. උගතුන් අසුරු කරන්න. එතකොට මේ කල්යාණ මිත්‍රයින් එතකොට ඒ වැඩේ හරි. දැන් බොහෝ දේවල් ඉවසා දරාගෙන ගොඩක් වෙලා දුරකතනේ හිටියා කුමාරි මහත්මිය කලුතරින්. ආයුබෝවන් ඔබට. ඔව් ආයුබෝවන් මහත්මයා. රීලෝඩ් එක 1992යි. ඔයාගෙනේ? නෑ දුවනේ. ආ. 1992යි. නොවැම්බර් 29. නොවැම්බර් 29. පෙරවරු 10:45ට. පෙරවරු 10:45ට කොහෙද? පානදුර. වෙස්ටර්න් ප්‍රොවින්ස් පානදුර. ඔව්. පානදුර. මකර ලග්නේ. ඔව්. මහාන යෝගයේ තියෙනවා. දත්වල අක්‍රමිකතාවයක් මට පේනවා. මෙන්න මෙහෙම. එක්ක දත් පණුව කාලා. එක්ක දත් ඉස්සරහට ඇවිල්ලා. නැත්තම් දත් අතර ඉඩ කලර් එක වෙනස් වෙලා. මොකද කියන්නේ? ඈ? දත්වල විතරයි. බොක ගන්න නැතුව හරියට ප්‍රශ්න කියන්නකෝ. මම කියන ඔය වයින් එකක් තියෙනවා කියලා. ඔව් තියෙනවා. තියෙනවා. එහෙනම් විවාහ දෝෂයක් තියෙනවා. විවාහ වෙලා නැහැ. නැහැ. විවාහය තමයි බලන්නේ. ප්‍රශ්නේ. ඔව් ඉතින් දැන් මම කේන්දරේ සනාථ කරන්නේ බලන්නේ. විවාහ ප්‍රමාද වීමේ දෝෂයක් තියෙනවා. ඒ දෝෂය සෙනසුරුගෙන් නම් එන්නේ. දත්වල ප්‍රශ්න තියෙනවා. ඒතකොට මම ඔයාගෙන් උත්තරයක් ගත්තා දත්වල ප්‍රශ්න තියෙනවද කියලා අහලා. ඒ උත්තරේවා දෙනකොට මම බය නැතුව කියනවා කසාද බඳලා නැහැ කියලා. නෑ. ඒක තමයි කර්මය කියන්නේ. ඔය දත් ටිකත් කර්මය හොඳේ. දත් ටිකත් කර්මය. මේ ලෝකේ සියලු දේවල් රඳාපවතින කර්මය මත. ඔබේ කර්මය කියවන කැඩපත් තමයි කේන්දරය කියන්නේ. කර්මය කියවන කඩපත තමයි කේන්දරය කියන්නේ. එතකොට මේ ජන්මපත්‍රය අරගෙන පෞද්ගලිකව ඇවිල්ලා මාව හම්බ වෙන්න මේ අපේ මේ සල්ලි ගෙවන්න ඕනේ නෑ ඒකට. කියන්න මේ 100,000 වැඩසටහනට ගත්තා මේ කලුතර කුමාරය කියලා. දුවගේ ජන්මපත්‍රයත් තරම් දුවත් එක්කම එන්න. හොඳයි. ඒතර අපිට බලන්න පුළුවන් දුව ගැන සුවිශේෂී පරීක්ෂණයක්. ඒතකොට දැන් අපි කේන්දරයේ තිබිච්ච තත්ත්වෙත් අපි දැක්කා. ඊට පස්සේ දුවගේ චක්‍ර මොනහරි දුර්වලද කර්ම තියෙනවද ඒ ඔක්කොම බලයි ඒ ටික ඔක්කොම බලන්න මේ විනාඩි 5-10ක් බෑ මොකද එහා පැත්තේ කරා මට ඔරවනෝ වෙලා යනකොට හරිද සහ මේ විශේෂ අවස්ථාවක් කුමාරි මහත්මියට ලැබෙන්නේ දැම්මම කතා හෙට උදේම කතා කරලා මේ කාරණා ටික කියලා අංජලි මිස්ගෙන් අපොයින්ට්මන්ට් එකක් අරන් එන්න මම දුවගේ වැඩේ කිරිගහට යන්න වගේ කරලා දෙන්නම් හරි ඒක 100% විශ්වාසයි මෙහෙමයි මම කරන්නේ කසාද නෙමෙයි කොල්ලෙක් යාළු කරලා දෙලා කැමති කරලා දෙන එක කසාදේ ඔයගොල්ලෝ කැමති දවසක් කරගන්න. මට ප්‍රශ්නයක් නැහැ. හොඳයි. හරිනේ? හරි. එහෙනම් වෙලාවක් දාන් එන්න. හොඳයි. කුමාරි මහත්මියට අදාළ කාරණාව සිද්ධ වුණා කියලා හිතා ගන්නකො මං හිතන්නේ විශේෂ අවස්ථාවක් ලැබුණේ. ඉතින් විශේෂයෙන්ම විවාහය ප්‍රමාද වෙන තරුණ තරුණියන්ට ඉක්මනින් විවාහයක් සඳහා අවශ්‍ය පොද පූජා කටයුතු කර දෙනවා කියලා සම්පාදනය කරලා දෙනවා කියලා නිකන් නෙමෙයි කියන්නේ. දැන් ඒක ඔප්පු කරලා පෙන්නනවා ඒ වෙනුවෙන් විශේෂ අවස්ථාවකුත් ලබා දුන්නා. ඒ නිසා ඔබේ දරුවන්ට ඔබේ ඥාතීන්ට මෙවැනි ගැටලු තියෙනවා නම් ඒ වෙනුවෙන් නිවැරදි මාවත පෙන්වන්න. අනික කුමාරි මහත්මියට කියන්න ඕන එදා එනකොට එදා මේ වැඩේට සල්ලි ගෙවන්න එහෙම පා. හොඳේ. මම ඒ කේන්දරේ එදාට නිකම් බලලා නොමිලේ බලලා මම බලන්නම් පලාපල මොනවද කියලා. එතකොට ඔයා මට මතක් කරන්න ඕන ඇවිල්ලා එදාර මේ සියත ටීවී එකේදී බලාපු කේන්දරේ මහත්මයා මෙහෙමයි කියලා නැවත කේන්දරේ බලන්න ඕනේ. මේ කියු ටික මට මතක් කරගන්න. ඊට පස්සේ මම කියන්නම් මොනවද කරන්න ඕනේ කියලා. මෙයාව ගොඩක් වෙලා තියාගන්න බෑ මොකද අත්තක් උඩ ඉන්නේ. එහෙමනේ. බෙලියත්තේ ශාමලී මහත්මිය ආයිබෝවන්. බෙලි අත්ත. ආයිබෝවන් අපට. ආයිබෝවන්. ශාමලී ටීවී කඩු කරන්න. නැත්තම් අත්තයි අපි ඔක්කොම වැඩ. ගහන්න හරි පුළුවන් ගමේනේ බය වෙන දෙයක් නැහැ. හරි ශාමලී කාගේද වෙලාව? පුතාගේ. පුතාගේ නම කියන්න එහෙනම්. සතින් උමාශාන්. එහෙන්නේ. සතින් උමාශාන්. උමාශාන් කියන එක ඇහුණා. සතින්. හරි සතින්. හරි. ඔයාගේ පුතා කවුරු හරි ගමන්නේ. තෙන්දුල්කා. ඔව්. දැන් කියන්න පුතාගේ ජන්ම තොරතුරු. හරි. ඔය කිව්වේ? ඔක තමයි අපි අත් උඩින්නවා කියලා කිව්වනේ. අත් බින්දේ පය බෝලෙන් තවාරන කියලා කිව්වනේ. ඉතින් විශේෂයෙන්ම කියන්නට ඕනේ ව්‍යාපාර දියුණුව හා පුද්ගල දියුණුව සඳහා නොවර්ධින ප්‍රතිකර්ම කරන්න ආධ්‍යාත්මවේදී බිසර චාණක්‍ය මානගේ මහත්මයා ළඟ ප්‍රතිකර්ම. මම චුට්ටක් ඔබතුමාට ඩිස්ටර්බ් කරනවා. ඔව්. ඔබ ව්‍යාපාර දියුණුවට ජ්‍යොතිෂවේදියෙක් හෝ වෙනත් කෙනෙක් ගැන යනවා නම් ඔබ බලන්න ඔහු ඉන්න ස්වභාවය. හරියටම හරි. ඔහුගේ ගියදොර, ඔහුගේ යාන වාහන, ඔහුගේ රූප ස්වභාවය සහ ඔහුගෙන් ඔබට යම්කිසි දෙයක් විද්‍යාමාන වෙනවද කියලා. නැත්තම් මල පෙරේත වගේ බුලත් හපේ ගහගෙන පම්මල්ලේ පොට් ටික දාගෙන බයිසිකල් එක පැදගෙන ඇවිල්ලා නවත්තලා ඔයාට බෙන්ස් එකක් ගන්න පුළුවන් විදිහේ වැඩ කරලා දෙන කට්ටිය ඉන්නවා. ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා. එතකොට ඔබ විශේෂ වශයෙන්ම ඔබ ජ්‍යොතිෂවේදියෙක් ළඟට ගිහිල්ලා දරුවාගේ විවාහයට වැඩ කටයුතු කරගන්න නම් හොයලා බලන්න ජ්‍යොතිෂවේදියාගේ දරුවා කසාද බැඳලාද කියලා. ව්‍යාපාර දියුණුවට වැඩ කරනවා නම් බලන්න ඔහු ධනවතෙක්ද කියලා. එතකොට අධ්‍යාපනයට වැඩ කරනවා නම් බලන්න ඔහුගේ දරුවෝ ඉගෙනගෙනද කියලා. පවුලේ අසමගියට වැඩ කරනවා නම් බලන්න ඔහුගේ ගෑණි ඉන්නවද කියලා. දික්කසාද වෙච්ච මිනිහෙක් ගාවට කවදාවත් යන්න එපා. පවුලේ සමගියට විවාහයේදී උනට වැඩ කරගන්න. මොකද තමුන්ට කරගන්න නැත්නම් තමුන්ට අනුන්ට කරගන්න බැරිය. විශ්වය තමුන්ට දෙන්නේ තමුන්ට හිමි දෙයයි. ලෝකේ ජීවත් වෙන්න දෙදෙනෙකු ඕනේනේ. ඕ එහෙම කියනවා ජනක සහ මංජු චිත්‍රපටියේ. අයිවන් මංජු රත්නපුරෙන් මංජු ඉන්නවා අපිත් එක්ක. මංජු? මංජු මං ගෑන ළමයානේ ජනකනේ පිරිම ළමයා. මේකේ නම් දෙක මාරු වෙලා. මංජුල නේ? හඳ මංජුල. මංජු. ඔව් සර් අයිවන් සර්. අයිවන් මංජු බල්ලි අපිට කාගේද කේන්දරය කියන්නේ? ඔයාගේ. හරි උපන්දිනේ 1978. 78. ඔව් හරි මාස කියන්නකෝ. ජනවාරි 1 අප්පරසේ නියම දවසක් නේ. ජනවාරි 1 වෙනිදා වෙලාව කියන්න. ජනවාරි 11. ජනවාරි 11ලු. උපන් වෙලාව උදේ 9ට. උදේ 9ටද? ඔව්. ඔයා කොහෙද ඉපදුනේ? රත්නපුරේ සර්. හරි. සබ්බරගමු ප්‍රොවින්ස් රත්නපුර. දැන් මටත් කියන්න පුළුවන් ඔහු ගැන අනාවේක කීපයක් 1994 සාමාන්‍ය පෙළ කරලා තියෙන්නේ. ඒක නෝවාගේ වයසේ. නේද මංජු? ආ? ඔව් සර්. ඒකනේ. හරිනේ? ඔව්. එහෙනම් කොහමද මේ රත්නපුර හොයාගන්න බැරි වුණා? උසස් පෙළ කරා නම් උසස් පෙළ කරන්න ඕනේ 97. මේ මල්ලි. ඔව් සර්. මට ඇත්තටම කියන් කසාද බැඳනද කියලා මං හිතන්නේ නෑ. කසාද නම් බැඳා. මොකද? යුගදි වී අඳුරු ස්වභාවයක් පේනවා. ඔව්. විවාහය උනේ ටිකක් ප්‍රමාද වෙලා යුගදිවී අඳුරු ස්වභාවයක් මම දකිනවා. බිරිඳගේ කේන්දරේ හොඳ නැත්නම් යම් විට විවාහයේ දෙදරා යා හැක. හරිද? ඔව්. ඒ ගැන පරිස්සම් වෙන්න ඕනේ. එතකොට වැඩිදුර අධ්‍යාපනය ලැබුව අයෙක් නොවේ. කැම්පස් යන්න බැරි වුණානේ? ඔව් කැම්පස් නම් ගියේ නෑ. උද වැඩිදුර අධ්‍යාපනයක් කළා නෑ නේ කැම්පස් යන්න බැරි වුණා කේන්දරේ හැටියට. එතකොට මේ දැන් මේ වෙලාවේ ඕක නෙමෙයි මේ තියෙන ප්‍රශ්නේ. දැන් මේ වෙලාවේ අපලයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක සම්බන්ධ වෙලා තියෙන අපි බලමු කොහාටද කියන එක කියලා රැකියා ස්ථානයට. ජූස් ගියානේ. දෙය කතා කරේ රැකියාව ව්‍යාපාරයට මොකද්ද උනේ කියලා දැනගන්න. ඔව්. ඔබට පුළුවන් නම් ඔව් දැන් මෙහෙමයි මේ අපල කාලේ 2023 නොවැම්බර් 19 දක්වා තියෙනවා. රැකී ආරක්ෂා ව්‍යාපාර පහළට වැටලා තියෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිකාරම කළ යුතුයි. එතකොට ව්‍යාපාරය අපිට දියුණු කරන්න පුළුවන්. මම හිතනවා මංජු මහත්මයා ඊට ඇති වෙලාවක ඇවිල්ලා මාව හම්බ වුණොත් හොඳයි කියලා. සුදම්මිකා මහත්මිය ආයිබෝන් දෙහියත්ත කණ්ඩිය. ආයිබෝන්. රූපවාහිනී යන්ත්‍රේ හඬ අඩු කරන්න දැන්. මගේ හඬත් නැති වෙලා යන ඕක කියලා. ඔව්. හඬ නිහඬ වෙනවා. දැන් කාගෙද මේ මොකද්ද නෝනාගේ නම කිව්වේ? සුගන්ධිකාගේ දැන්. සුගන්ධිකාද? ඔව්. ඔව්. හරි. කියන බලන්න. 1987යි 4යි 2. 1987යි 4යි කියන්නේ 88. 88ද? එන්න එන වයස අඩු වෙනවා. 88යි 4යි අප්‍රේල්. ඔව් අප්‍රේල් 2 වෙනිදා. දෙක. වෙලාව? වෙලාව රාත්‍රී 10:20ට. වෙලාව රාත්‍රී 10:20ට. කොහෙද ඉපදුනේ? උඩදුම්බර. සෙන්ට්‍රල් ප්‍රොවින්ස්. උඩදුම්බර ආසනේ. උඩදුම්බර කියන ආසනයක්නේ. ඔව් ඔව්. උඩදුම්බර ආසනේ. උඩදුම්බර ආසනේ ළඟම ටවුන් එක කියන්නේ පුතේ? උඩදුම්බරම තමයි. නෑ උඩදුම්බරයි කුලියාපිටියයි දෙකම ජ්‍යොතිෂය නේ. හුන්නස්ගිරිය නෑ හුන්නස්ගිරිය තියෙනවා. හරි. රවි බුධ රාහු ගුරු සිකුරු සඳු කේතු සෙනසුරු කුජ. මෙහෙමයි කතන්දරේ යන්නේ. මවට ඊටාම ආදරය කරන තරුණියකි. අම්මා තමයි ජීවිතේ එක. කිසියම් හෝ ශේෂ්ත්‍රයකින් කලාවට දක්ෂයි. මම චිත්‍රකලා. ඔව්. චිත්‍රවලින් ඉහළටම ගියා. ඊට පස්සේ නැහම් කරනවා දැන්. ඉදි කට්ටනේ බලාගෙන. ඒ හඬ තමයි සමාවෙන්නේ. ඔව්. ගුවන්විදුලියන්ත මේක අඳු කරනවා. එතකොට දැන් මේ සෙනසුරුගේ ග්‍රහ තැන්පත් වීම මත ඔයාට විවාහ දෝෂයක් තියෙනවා. හොඳද? දැන් මට ආයි හෙනවා මං කියන්නේ. දැන් ඔයක එහෙම අඩු කරන්නේ නැත්තම් මම දැන් ලයින් එක කට් කරනවා. සෙනසුරුගේ ග්‍රහ තැන්පත් වීම මත ඔයාට විවාහ දෝෂයක් තියෙනවා. එතකොට විවාහය ප්‍රමාද වීම හෝ වියවුල් වීම සිද්ධ වෙනවා. දැන් ප්‍රශ්න තියෙනව නේද දෙන්න අතරේ? එහෙම ප්‍රශ්නයක් නෑ. දැන් මහත්ය ආමිදින දැන් ටෙන්ෂන් නැවිලා ඉන්නේ දෙන්න ගෙදර ඉන්නේ. හා. පාවනක් නෑ. හරි ඉතින් දැන් යුග දිවිසේ පහින් වෙනවනේ. දැන් ආමිගේ හිටි කාලෙම දෙන්න හම්බුන්නේ නෑනේ. ඔව්. එතකොට ඔයාට මේ යුග දිවිසය පහින් වීමේ යෝගය තියෙනවා කේන්දරේ. ඒක නිසා තමයි හමුදා නිලධාරියෙක් බඳින්න පුළුවන් උනේ ඔයාට. හරිද? එතකොට දැන් ගෙවෙන්නේ බුධ අතුරු දසාව. බුධ ඉන්නේ 10යි රැකියා ස්ථානයේ. නැගත රාහුට අයිති වෙලා තියෙනවා. එතකොට රැකියාවෙන් හෝ ව්‍යාපාරයෙන් ගෙදරට ලැබෙන දේ නොදැනීම විනාශ වෙලා යනවා. මාසෙ අන්තිම කියනෝ නටු තොවිලකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ. කෝ අනේ මේ හම්බ කරන ඒක ඇත්ත. සල්ලි ගන්නව මොනවද ගන්න කියලා දන්නේ කරපු දේකුත් නැහැ. එහෙම තියනවා. ඉතුරුකුත් නැහැ. ඔව්. ඒකට හේතුවක් මම දකිනවා මේකේ තත්කාල කේන්දරයේ ඔබේ නිවසේ දෝෂ තියෙනවා කියලා. නිවසේ දෝෂ තියෙනවා කියලා. ඔව් මහත්තයෝ මේ මම අර මේ කඩයක් මේ කියන්නේ වෙනද ව්‍යාපාරයක් පටන් ගන්න හදාගෙන ඉන්නවා. ඒක කරගන්න බැරිම තාම. පොළ නැගින්න විතරයි තාම. ඒක තමයි. ඔබට නිවසේ දෝෂ තියෙනවා කියලා කියනවා. සමහරට ඒ ගොඩනැගිලි දෝෂත් වෙන්නේ නැති. ඒ හේතුව නිසා ඔබට කිසිදු දියුණුවක් නැද. රුපියල් 1000ක් මාසෙට හම්බ වුණොත් 1000න් ලෙව කාලා ජීවත් වෙනවා. හැබැයි ලක්ෂයක් මාසෙට හම්බ වුණොත් ලක්ෂෙනුත් ලෙව කාලා තමයි ජීවත් වෙන්නේ. කීයක් හරි එනකොට අඩුම තරමෙන් දරුවෙක් හරි ලෙඩ වෙනවා මතක තියාගන්න මේ කී ඇතුලේ. ඒක ඇත්ත. පොඩි බබා නම් කියන්නේ හැම මාසෙට කුම්පාරක් විතර ලෙඩ වෙනවා. ඔව්. ඒ අමනුෂ්‍ය දෝෂ තියෙනවා ගෙදර. ඔයාගේ ගිය ඇතුලේ ভাইබ්‍රේෂන් එක අඩුයි, සුභ ශක්තිය අඩුයි, ගොඩක් අසුභ ශක්තිය තියෙන්නේ. తాවකාලික ප්‍රතිකර්මයක් කියන්නම් කරගන්න. හරිද? తాවකාලික ප්‍රතිකර්මයක් කියන්නම් ලියා ගන්න. ඔක් මේක හැමෝටම පොදුයි ඈ. හැමෝටම පොදුයි මේක. කහ ටිකක් ගන්නවා. ලුණු අත් මිටක් ගන්නවා. දෙහි කහ ලුණු අත් මිටක් දෙහි ගෙඩි දෙකක විතර ඉස්ම. දෙකක විතර ඉස්ම. මොප් එක කරන්න අපි මොප් කරනවා කියන්නේ ගෙදර. අනේ මොප් බකට් එකකට දාලා හොඳ පිරිසුදු වතුර දාලා මුළු ගෙදරටම වතුර ඉහලා ඊට පස්සේ මොප් කරන්න. හරිද? ඒ මොප් කරලා ඉවරලා හැන්දෑවේ පහමාරට කලින් ඔය සියලු දේවල් ඉවර වෙන්න ඕන. හවස පහමාරට කලින් හොඳට ජනේල් දොරවල් ඇරලා තියෙන වෙලාවක මදුරුව ගෙට එන්නේ නැති වෙලාවට මහා මාතාංගේශ්වරී සුවඳදුම් අල්ලන්න. ඒක අපේ මහා මාතාංගේශ්වරී සුවඳදුම් අල්ලන්න. ඒක අපේ කාර්යාලේ විතරයි ලංකාවේ තියෙන්නේ හදන්නේ අපි විතරයි නිවැරදිව හදන්නේ අපේ කාර්යාලයට කතා කරලා සුළු ගානක් වෙන්න එක ගෙන්න ගන්න. හවස පහමාර වෙද්දි දුම් අල්ලලා ඉවර වෙන්න ඕන. ඊට පස්සේ වාර්තිය මදුරුව හිමින් ඉන්නවා නම් ජනේල් දොරවල් වහලා පහමාරෙන් පස්සේ පහමාරට හවස බුදු පහන තියන්න. පහමාරට. ඔව් පහමාරට බුදු පහන තියන මල් පහන් පූජා කරලා බුදුන් වහන්සේලා දෙවියන්ට පින් දෙන්න. කිසිම හේතුවක් මත ගෙදර සර්වරාත්‍රික පිරිත් දාන්න එපා. මම අවසර හැමදාම දානවා දෙලි වෙනකන් දානවා. මුදල් ඉතුරු නොවීමට එයද එක්තරා හේතුවකි. මුදල් ඔය පිරිත කියන එක තියෙන්නේ ඕගොල්ලන්ට සෙල්ලම් කරන්න නෙමෙයි හොඳේ. ඔය විශ්ව ශක්තිය තමයි තනිකර පිරිතේ තියෙන්නේ. හරිද? මම අවසර හැමදාම දානවා මේ හැබැයි එළි වෙනකන් පිරිත් දානවා. ඒක හොඳ නැත ගෙවල් වලට. විශ්ව ශක්තිය තමයි පිරිතේ තියෙන්නේ. ඒක ඕනෑම දෙයක් ඕනෑමට වැඩිය හොඳ නෑ කියලා අපි කියනවනේ. ඒ නිසා සර්වරාත්‍රික පිරිත් රැයට දාන ගෙවල් වල බොහෝ කරදර ඇති වෙන බව මා දැක තිබේ. අද රෑ දැන් පිරිත් දාන්න එපා. හා දැන් ඕෆ් කරේ මම මේ ටීවී එක වැඩසටහන බලන්න ඕනේ. පිරිත් දාන්න එපා. මම බලනවා මම මේ වැඩසටහන. පිරිත් දාන්න එපා. එතකොට මේ ওই ටික කරලා බලන්න ස්ථිර වශයෙන්ම මාසයක් ඇතුළත ඔයාගේ ප්‍රශ්න ටික විසඳෙනවා. එහෙම විසඳුනාම මට කතා කරලා කියන්න ඕන මෙහෙම දේවල් ටිකක් වුණා කියලා. ඊට පස්සේ මම ඔයාගේ ගෙදර ඇතුලේ විශ්ව ශක්තිය ඒ කියන්නේ අපි කියනවා මේ මේක తాවකාලිකව නෙමෙයි සර්වකාලීනව රඳාපවතා ගන්න පුළුවන් ක්‍රමයක් මම ලෑස්ති කරලා දෙනවා. කඩේ දා ගන්නත් පුළුවන්. කඩේ දා ගන්නත් පුළුවන්. එතකොට ඒ වගේම මේ විස්කි බොන වීදුරු තියෙනවා නම් ගෙදර විස්කි ග්ලාස් කිව්වම දන්නවා කඩේකට ගිහලා වීදුරු බත් තියෙනවා මේ වගේ මේ ප්‍රමාණය කැටලුණු පිරිසුදු කැටලුණු දියලුණු ඒ ග්ලාස් එකට භාගයක් දාලා ඔයාගේ ගෙදර ප්‍රධාන තැන්වල තියන්න කළු ශක්ති බ්ලැක් එනර්ජි එකට ඇද ගන්නවා සතියකට පස්සේ ඒක කඩදාසියකට දාලා ඉටිකොළ වල දාන්නේ නැහැ කඩදාසියකට දාලා මහත්යර දෙන්න ගිහිල්ලා වතුර පාරකට දානකට සතියෙන් සතිය වීදුරු හොදලා ලුණු අලුත් කරන්න ඕන. ගොඩාක් තියෙන ප්‍රශ්න විසඳ. ඔයාගේ තියෙන ප්‍රශ්න වලින් 75% විසඳනවා බය වෙන්න එපා. හැබැයි මට කතා කරලා පලාපල කියන්න ඕනේ. හොඳේ? අපි මෙහෙම කරා. දැන් මාසයක් වෙනවා. දැන් මේක ගුණයි. එහෙමයි කියන්නේ. මිනිස්සු කියන ගුණයි. දැන් ගොඩක් තිබිච්ච ප්‍රශ්න ඉවරයි. මේමයි දැන් ප්‍රශ්න හරි. ඊට පස්සේ ඒ ටික කියන්න ඕනේ මට. හරි? ඒ කියන්නේ මම දැන් ප්‍රධාන දොරකඩේ ඉඳලා තියන්න ඕන මේක? නෑ. එහෙම නෙමෙයි. මේ සුර කෑම මේ සුර තියන්න. කුස්සිය පැන්ට්‍රි එකක් තියන්න. දරුවෝ පාඩම් කරනවා නම් පොත් මේස වල තියන්න. හැම නිදන කාමරේම කන්නාඩි මේසයක් හරි මොකක් හරි උඩ තියන පීරසියක් තියලා තියන්න. එච්චරයි. ඒකට අසුභ ශක්තියින් සියල්ල අදිනවා. දැන් මේ මම වැඩසටහනට එන්න කලින් හැමදාම නානවනේ. මම සාමාන්‍ය හොඳ වතුරෙන් නාලා ඊට පස්සේ සබන් හරි මම සබන් නෙමෙයි වෙන જાතියක් ඇඟේ ගන්න එක ගාලා අන්තිමට මම ලුණු වතුරෙන් නානවා. ලුණු වතුරෙන් නාලා පොඩි වෙලාවක් ඉඳලා මේ බ්ලැක් එනර්ජිස් අඩු වුණාට පස්සේ තමයි නැවත ඇල් වතුර නාන්නේ. එහෙම ශරීරය එනර්ජයිස් කරන් තමයි මම මේ වැඩසටහන් වලට එන්නේ. අපිට ඒකයි හරි දේ ඔලුවට තේරෙන්න දැක්කම. ඔව් මහත්තයා. හරිද? දැන් අපි ඉස්කෝලේ යන කාලේ හොඳට ඉගෙන ගත්තා. හැබැයි හැමදාම මෝදේ නෑවා. සතියේ දවසක්වත් දෙකක්වත් මෝදේ නානවා. ඒතර අපේ බ්ලැක් එනර්ජිස් තිබ්බනේ අපි හොඳට පාඩම් නොකරට ඉගෙන ගත්තා. ඔව් මහත්තයා. ඒක තමයි රහස. ඒක නිසා ලුණු වතුර හැමදාම නාන්න එපා. කොණ්ඩ යනවා. ඉතින් සතියකට දවසක් විතර හොඳට ලුණු වතුරෙන් නාන කාමරයක් තියෙනවා. දොර වහගෙන ඇඟ සෝද ගන්න. හරි. හොඳයි. එමනම් අපිට ලැබුණු කාලය ඉවරයි. මෙන් ගත වෙලා ගිහිල්ලා අවසන් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම දුරකථන අංකය 071 4 166යි 66. අධ්‍යාත්මවේදී බිසර චාණක්‍ය මානගේ කියන්නේ නිකම්ම නිකං පලාපල කියන හඳහම් බලන කෙනෙක් නෙවෙයි කියන කාරණාව මේ හැම වැඩසටහනකදීම ඔබ හොඳින් ඔප්පු කරලා හමාරයි. මොකද ජීවිතේ බොහෝ දේවල් මිනිසුන් නොදන්නා කරුණු වගේම ජීවිතේ ප්‍රායෝගිකව යහපත් පාරට මිනිසුන්ව ඇතුල් කරන්න, පාර පෙන්වන්න, මාර්ගය පෙන්වන්න පුළුවන් ඒ සුවිශේෂ තවත් වැඩසටහනක අවසානයේ. අවසන් තප්පර කීපෙදී වචනයක් කියන්න මේ මිනිසුන්ට බොහෝ දේවල් කිව්වා. දැන් මේගොල්ලෝ වෙනස් වෙලා අලුත් වෙලා පැය දෙකකට පස්සේ අලුත් මනසින් ලෑස්ති කර්ම ටික අඩු කරලා දාන්න, ෂෙයා කරලා දාන්න, නැති කරලා දාන්න. මම මේ දරුවන්ට කියනවා විශේෂයෙන්ම ව්‍යාපාරිකයින්ට දරුවන්ට ලොකුවට සිතුවොත් ලොකුවට කරන්න පුළුවන්. හෙට ඉඳන් ලොකුවට සිතන්න. ඔබට රුපියල් 1000ක් ඕන නම් ඔබ ලක්ෂයක බලාපොරොත්තු තියාගෙන වැඩ කරන්න. එතකොට 50000ක් ලැබෙනවා. ලොකුවට හිත මම කර විදියක් මේ ප්‍රායෝගිකයි. ලොකුවට හිතාගෙන ලොකුවට කරන්න මිනිසෙකුට දිනු වෙන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ඒක. හඳ ගැන හිතන්න ඔබට පහනක් ලැබේවි. ඔබේ ජීවිතය ආලෝකමත් වේවා, ඔබට සුබ වේවා, ආයුෂ බොහෝ වේවා, ඔබතුමාටත් නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා, සියලු කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියත නරඹන සියලු දෙනාටත් ඒ සුභාශිංසනයත් එක්ක සමුගෙන යනවා. සුවදායක සතියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.